හරි අපිට අද කතා කරන්න තියෙන අපි කලින් දවසේ කතා කරා ඊයේ කතා කරා අපි උස පිළිබඳ මිනුම්වල අවශ්‍යතාවය ඒ කියන්නේ මට්ටම් ගැනීම කරන්නේ ඇයි මොන වගේ අවශ්‍යතාවයන්ට දෙක ගන්න ලබා ගන්න කියලා අපි කතා කරා ඊට පස්සේ පිල් ලකුණු ගැන කතා කරා අන්තිමට හරි ඊට පස්සේ දැන් අද කතා කරමු අපි මට්ටම් ගැනීමේ උපකරණ ගැන රයිට් මට්ටම් ගැනීම උපකරණ ගත්තාම මේ ලෙවල් එකකින් ගත්තාම එක එක විදිහේ ඒවා තියෙනවා රයිට් මේ වගේ ලෙවලින් මැෂින් එකක් ගත්තොත් එහෙම මේ මෙතන මුලින්ම තියෙනවා ට්‍රයිපෝඩ් එකක් හරි දෙපාව හරි මේ ට්‍රයිපෝඩ් එක මේක මත තමයි මෙන්න මේ මට්ටම් ගැනීම උපකරණ තියන්නේ මේක හරියට දුරේක්ෂයක් වගේ හරි දුරේක්ෂය දන්නවනේ මේක දුරේක්ෂයක් වගේ එතකොට මෙන්න මෙන්න මෙතන මෙතෙන්ට මෙතන පොඩි තියෙනවා ලොක්කයක් එතකොට මේ දෙන්නම සම්බන්ධ කරන්න තියෙනවා හරි මේ තෙපාව මත මේක සම්බන්ධ කරන්න තියෙනවා හරි එතකොට මෙතන මේ තියෙනවා මේ තෙපාව මේ මට්ටම් ගැනීම උපකරණේ ලෙවලින් මැෂින් එක හරි මේ තියෙන්නේ මට්ටම් යටිය හරි නැත්තම් තව විදිහට කිව්වොත් මේකේ මේකේ තමයි උස ඒ කියන්නේ මේ මේක මිනුම් කෝදුවක් හරි මේකේ සෙන්ටිමීටර් වලින් සඳහන් කරලා තියෙනවා හරි රයිට් එතකොට මට්ටම් ගැනීමේ උපකරණය ගැන කතා කරද්දී මට්ටම් ගැනීමේ උපකරණය ගැන කතා කරුත් එහෙම හරි අපි මෙන්න මේ වගේ මට්ටම් ගැනීමේ උපකරණයක් ගැන කතා කරමු මේක ගැන කතා කරුත් එහෙම හරි මේකේ අපි බලන්නේ මෙන්න මේ පැත්තෙන් තමයි අපි බලන්නේ අපි බලන පැත්තට කියනවා හරි උපනෙද කියලා රයිට් හරි එතකොට මේක තමයි උපනෙද මේ පැත්ත තමයි උපනෙද උපනෙද ඊට පස්සේ මේ පැත්ත තමයි මේ පැත්තෙන් තමයි අපිට ප්‍රතිබිම්බය පේන්නේ එතකොට මේ පැත්ත තමයි අවනෙද හරි එහෙනම් මෙතන කාජයක් තියෙනවා උපනිත මෙතන තව කාජයක් තියෙනවා ඒක අවනිත රයිට් එතකොට තව තියෙනවා මේකේ පාදිස්කෘප් මෙන්න පාදිස්කෘප් තුනක් තියෙනවා එකයි දෙකයි තුනයි හරි මම කියන්නම් මේ වලේ මොකද කරන්න කියලා මේවා තමයි පාදිස්කෘප් හරි ආයෙ තියෙනවා ස්පර්ශක ස්කෘප්පු දින මෙතන තියෙන මේ ස්පර්ශක ස්කෘප්පු ස්පර්ශක ස්කෘප්පු තියෙනවා ඊට පස්සේ ආයමක් තියෙනවා සීරු මාරුවක් රයිට් මේ තියෙන මෙතන තියෙන සීරු මාරුව සීරු මාරුව එතකොට මේ වලින් කරන්නේ මොකද්ද කියලා බලමු. හරි මේ වලින් කරන්නේ මොකද්ද කියලා බලමු. මෙතනින් අපි මේ උපනිත තියා උපනිත පැත්තෙන් බැලුවට පස්සේ මෙතන කාජයක් තියෙනවා. මේ උපනිතෙන් අපිට සීරු මාරු කරන්න පුළුවන්. රයිට් ඒ වගේම අපිට මේ මට්ටම් ගැනීමේ උපකරණය මේ තෙපා මත ට්‍රයිපෝඩ් එකක් තියලා අපිට මෙහෙම තිරස්තලේ දැන් මේ තිරස්තලේ නෙමෙයි තියෙන්නේ මේ තිරස්තලේ මේක මේ මේ මට්ටම් ගැනීමේ උපකරණය කියලා හිතුවොත් එහෙම මේක මට මෙහෙම කරකවල අංශක 308 කරකවල ඕන පැත්තකට මේක බලන්න පුළුවන් මට. හරි ඕන පැත්තට කරගවල මට බලන්න පුළුවන් මේ පැත්තේ එක්කෙන් නම් බලන්න මෙහෙම බලුවා නැත්නම් මේ පැත්තෙන් බලුවා ඕන පැත්තේ මට මේක
බලන්න පුළුවන් මට්ටම් උපකරණ මෙහෙම කරගොත් රයිට් එතකොට උපනතෙන් මට මේව කරලා කරගවලා මට හදාගත්ත හැකි පේන පේන මේ මේ පේනම කොහොමද කියලා රයිට් එතකොට ඒ වගේම මේ රයිට් මේ පාදිස් ගෲප් වලින් පුළුවන් දැන් ඔය මට්ටම් මේ උපකරණය ගත්තොත් එහෙම මේක මුලින්ම අපි පොළවේ කොහරි තැනක තියද්දි හරියට තිරස්ව තියන්න ඕන මේ මට්ටම් ගන්නේ මේ මට්ටම් උපකරණේ මෙහෙම තිරස්ව තියන්න තුමේ මේ ඇදේර තිබ්බොත් එහෙම අපිට ප්‍රතිබිම්බත් මෙහෙම තිරස් තිරස්ව පේන්නේ නැහැනේ තිරස් තලය පේන්නේ නැහැ අපිට ප්‍රතිබිම්බත් පේන්නේ මේ ඇදේට ඇලවිලා ඒක හින්දා මේ කෙලින් තියා ගන්න ඕන හින්දා තෙපාවත් තියලා තෙපාව මත මේක මේ උපකරණය තෙපාව මත හරියට තිරස්ව තියෙන එක තමයි මුලින්ම කරන්න ඕනේ හරිද එතකොට මේ තිරස්ව තියද්දි මෙන්න මෙහෙම තියෙන මට්ටම් බුබුලක් මේක තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙන මෙතන තියෙන මට්ටම් බුබුල හරි මේ තියෙන මට්ටම් බුබුල හරි එතකොට මේ මේ බුබුලේ මේ හරි මැදට මේ මට්ටම් බුබුල මෙන්න මේ හරි මැදට මෙතෙන්ට આવුත් එහෙම ඒකෙන් කියන්නේ උපකරණේ තිරස්ස මෙහෙම පිළිහිලා තියනවා කියන එක හරි උපකරණේ තිරස්ස තියනවා කියලා මේ මට්ටම් බුබුලෙන් තමයි බලාගන්නේ මේක හරියට මේ මේ බිඳුව හරියට මේ මැදට එන්න ඕන හරි එතකොට මට්ටම් බුබුල තිරස්ව ආවා කියන එකේ තේරුම තමයි උපකරණේ හරියට තිරස් තලයේ මෙන්න මෙව තියන ඇද වෙන්නේ නැතුව තිරස්ව තියෙනවා රයිට් එහෙම තිරස්ව තියෙනවා නම් ඊට පස්සේ අපිට මිනුම් ගන්න ඒ ඉතුරු වැටි කරා යන්න පුළුවන් රයිට් එතකොට මේ මට්ටම් බුබුල තිරස් වෙනකන් මෙන්න මේ පාදිස් ගෲප් වලින් තමයි යාව ඉජස් කරන්න අපි පාදිස් ගෲප් වලින් තමයි මෙන්න ඇල වෙලා තියෙනවා ඒ ඇලේ හරියට හදන්නේ හරි හරියට අදලා තිරස්ව හදන්නේ මේ පාදිස් ගෲප් තුන අපිට එහෙට මෙහෙට සීරු මාරු කරලා කාර්ගෝල තමයි හදන්නේ හරිද රයිට් එතකොට උපනිත මගින් අපි ප්‍රතිබිම්බය ફોකස් කරනවා හරි ප්‍රතිබිම්බය හරියට පේන පේන විදියට නාභිගත කරනවා රයිට් ඊට පස්සේ ස්පර්ශක ස්කෲප්පුවෙන් අපිට පුළුවන් මෙයාව කාර්ගෝන එක හරි මේ උපගන්න තිරස්තලයේ කාර්ගෝන එක ස්පර්ශක ස්කෲප්පුවෙන් අපිට පුළුවන් හිමීට චූටි අංශයක් ගානක් ගානට චූටි අංශ ගානක් වෙනස් කරන්න පුළුවන් ස්පර්ශක ස්කෲප්පු. ඒ වගේම මේ සියුම් ආවරණය අපිට පුළුවන් අර අපිට ප්‍රතිබිම්බය හරියට පේන්නේ නැත්නම් සියුම්ම ફોකස් කරන් නාභිගත කරන්න පුළුවන් සියුම් ආවරණය. රයිට්. ඔන්න ඔය ටික තමයි මේක කරන්න පුළුවන්. රයිට්. එතකොට මේ 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 කාච දෙකක් තියෙනවා. උපනිත සහ අවනිත කියලා කාච දෙකක් තියෙනවා. අපි හරි. අපි උපනිත පැත්තෙන් බලද්දී අපි උපනිත පැත්තෙන් බලද්දී අපිට පේන්නේ ප්‍රතිබිම්බය යටිගුරු වෙලා. හරි ඒ කියන්නේ උපනිත විතරක් තිබ්බම උපනිතින් අපිට පේන්නේ ප්‍රතිබිම්බය යටිගුරු වෙලා. ඒ කියන්නේ ඔයා දිහා බලනවා නම් කාගේ හරි දිහා බලනවා මේක තනිකර අනිත් පැත්ත ඇරලා ඔයා ඔළුවෙන් ඉතින් ඉන්නවා වගේ පේන්නේ. ඒකින්ද ඒ යටිගුරු ප්‍රතිබිම්බය උඩුගුරු කරන්න තමයි මෙතන තව කාචයක් දාන්නේ අවනිත කියලා. හරිද? රයිට්. එතකොට ඕක තමයි මට්ටම් උපකරණය කියලා කියන්නේ. එතකොට අපි නෝට් එකක් දාගමු මේ මාළුක දේවල් නෙමේ පොඩ්ඩක් එකපාරක් ප්‍රැක්ටිකල් එක ටුට්ටක් කරොත් එහෙම එකපාරක් ප්‍රැක්ටිකල් එක කරපු ගමන් ඔක්කොම මේ නිකම්ම පොඩි පොඩි දේවල් ලා යනවා මාළුක දේවල් නෙමේ හරි රයිට් මාතෘකාව ලියාගන්න මට්ටම් ගැනීමේ උපකරණ මට්ටම් ගැනීමේ උපකරණ රයිට් මට්ටම් ගැනීමේ උපකරණ රයිට් මට්ටම් ගැනීමේ උපකරණ ටික තරුද දාව ලියමු මුලින්ම මට්ටම් උපකරණ අර ලෙවලින් මැෂින් එක අර දුරේක්ෂය වගේ එක්කන රයිට් ඒක ප්‍රධාන උපකරණ මට්ටම් උපකරණය මට්ටම් යටිය කියන්නේ අර කෝදුව වගේ නදිග උස එක්කන හරි එයා
එයාගේ තමයි මිනුම් සටහන් කරලා තියෙන්නේ මට්ටම් යටි එයා හරි මේ මට්ටම් යටි තියෙනවා මීටර් 3 ඒවා තියෙනවා සහ මීටර් 5 ඒවාත් තියෙනවා මීටර් 5ක් උසේවත් තියෙනවා මීටර් 3ක් උසේවත් තියෙනවා හරි ඒ වගේම මේ මට්ටම් යටි අංකණය කරලා දෙන්නේ ඔයාලගේ අඩි රූලක් එහෙම ගත්තොත් එහෙම මිලිමීටරෙන් මිලිමීටරෙන් එක අංකණය කරලා දෙයි මිලිමීටරෙන් මිලිමීටරට ඉරිගාලා අංකණය කරලා තියෙනවා ඒ වගේ තමයි මේ මට්ටම් යටියේ සෙන්ටිමීටරෙන් භාගෙන් භාගෙ කියන්නේ සෙන්ටිමීටර භාගෙන් භාගෙ හරි ඒ කියන්නේ මිලිමීටර 5න් 5ට සෙන්ටිමීටර භාගෙන් භාගෙට මේ මේකේ සටහන් කරලා තියෙනවා මේක මම දාන්නම් තවරණක් දාලා අවම මිනුම සෙන්ටිමීටර භාගයේ සෙන්ටිමීටර භාගෙන් භාගයට මිනුම් දක්වලා තියෙනවා මේ මට්ටම් යටි රයිට් හරි ඉටිමේටික් විස්තර ඕන් වීටික් මේටික් විස්තර ටික මම වෙනම දෙන්න හරි මේ මේ මට්ටම් යටි යටතේ මම දාන්නේ මේ විස්තර ටික අංකණය කර ඇති දණ්ඩකි නෝට් එකම දාගෙන යන්න අංකණය කර ඇති දණ්ඩකි අංකණය කර ඇති දණ්ඩකි භාගයයි සෙන්ටිමීටර දක්වා පාට අංක කීවිය හැක පාට අංක කීවිය හැක ඒ වගේම ආයදාන මට්ටම් යටි සිරස් සබා ගැනීමත් ඉතා වැදගත් වෙනවා ඉතා වැදගත් වෙනවා මට්ටම් යටි මෙහෙම සිරස් වල්ලා ගන්න ඕනේ මම ඒ ඇයි කියලා අපි මේ ඉස්සරහට දැන් පටන් ගන්නවා මිනුම් කටයුතු එතකොට මම පැහැදිලි කරන්නම් හරි මේක සිරස් උතියා ගන්න ඕනේ ඇයි කියලා පැහැදිලි කරන්නම් රයිට් ඔය නෝට් එක දාගන්න ඔය නෝට් එක දාගන්න ඉක්මනට රයිට් හරි නේද රයිට් ලියාගත්තා මම වෙනම කරා මේක හරි දැන් අප බලමු ප්‍රායෝගිකව මේක කොහමද මෙහෙම වෙන්නේ කියලා රයිට් අපි හිතමු පොළව තියෙනවා මෙන්න මෙහෙම මෙන්න මේ පොළව මට්ටම තියෙනවා ඔන්න ඔය විදිහට තියෙනවා පොළව මට්ටම රයිට් එතකොට මේ පොළව මත මෙන්න මේ ලක්ෂ දෙකක් මම ගන්න මෙතන මේ A ලක්ෂය සහ B ලක්ෂය අතර උස අපිට හොයන්න ඕනේ හරි එතකොට يعني A ලක්ෂයට සාපේක්ෂව මෙන්න මේ මේ A ලක්ෂයට සාපේක්ෂව මෙන්න මේ B ලක්ෂයේ කොච්චර උසින් තියෙන කියන එක තමයි හොයන්න ඕනේ හරි ඒකට මට මට්ටම් උපකරණයක්කින් තමයි මේක කරගන්න වෙන්නේ එතකොට මම කරන්නේ මුලින්ම මට්ටම් උපකරණයක් ගෙනල්ලා හරි මට්ටම් උපකරණයක් ගෙනල්ලා ඒක මේ දෙන්න අතරමැද තැනක මේ ට්‍රයිපෝඩ් එක නැත්නම් තෙපාව ඔන්නෝම තියන. තෙපාවම තියලා ඊට පස්සේ ඒක උඩින් සම්බන්ධ කරනවා කාවද මට්ටම් උපකරණ. යාවින් සම්බන්ධ කරාට පස්සේ අර මං කිව්වා වගේ පොළොව මත අර තිරස් තලයක තියෙන්න ඕන මේක. ඒ කියන්නේ මෙන්න මෙහෙම මේ තිරස් තලයටම සමාන්තරව යන ඔන්නෝම තිරස් තලයක මෙයාව තියෙන්න ඕන. එහෙම තියෙන්න නම් එයාව හරියට තිරස්ව තියෙන්න ඕන උපකරණේ පොළොවත් එක්ක. එතකොට මේක උපකරණේ තිරස්ව තියනවාද කියන එක බලන්නේ කොහමද? ඒක තමයි අර මට්ටම් බුගලෙන් බලන්නේ. මෙහෙම ඇද වෙලා නැතුව තිරස්ව තියනවා නම් මට්ටම් බුගලෙන් හරියටම ගානට මැදට ගත්තාම මෙහෙම තිරස්ව තියෙනවා. එතකොට අපිට මිනුම් ගන්න පුළුවන් මෙයාගේ.
හරි එතකොට උපකරණ ස්ථානගත කරන්න ඕන විදිහට ඒ ස්ථානගත කරලා ඊට පස්සේ අපි දැන් මේ පැත්තට බලනවා කියමු මේ පැත්තේ මෙතෙන්ට උස ගන්න නම් කරන්නේ අර මට්ටම් යටිය හරි මට්ටම් යටිය मट्टम अटी मेती तीन हरिद मट्टम अटी विविध पाटांक अटी मट्टम अटी मेती बिंदु पाटांक तीन सेंटीमीटर हरिद मेक मीटर तुने मीटर तुम दक्वा तीन रईट इतकोट मेतन मेक मत अट मे उपकरण बेलवाम अट मे उपकरण पेन मेन मेम मे विधि पेन्नी අපිට පේනවා මෙන්න මෙහෙම තිරස් හරස් කිඳි පේනවා හරිද තිරස් හරස් කිඳි මෙහෙම හරස් කිඳි දෙකක් පේනවා ඒ වගේම ස්ටේඩියා රේඛා දෙකකුත් ඔන්නෝම් පේනවා කොහොම ගත්තා පේන්නේ එතකොට ඔය තිරස් කෙන්ද මගින් හරියටම මේ අපිට බලාගත්ත හැකි කී මොන මිනුමෙද ඉන්නේ කියලා ඒක පොළොවේ ඉඳන් මෙතන ඉඳන් මෙතෙන්ට උස අපිට මැනගන්න පුළුවන් රයිට් ඊට පස්සේ ඉතුරු දේවල් කර කොහොමද කරගන්නේ කියලා අපි බලමු ඉස්සරහට දැන් තීරුම් ගන්න ඕනේ මට්ටම් උපකරණය කොහොමද වැඩේ කරන්නේ කියලා. හරිද මට්ටම් උපකරණය වැඩේ කරන්න ඔය විදිහට. උපකරණ ස්ථානගත කරන්න ඕන හරියට පොළොමර තිරස්ස තිරස් ස්ථානගත කරලා අර මේ මේ පොළොවේ තිරස් තලයට සමාන්තර තලයකින් අපිට එතකොට මේ මිනුම ගන්න පුළුවන්. බැරි වෙලාවත් මේක ඇද වෙලා තිබ්බොත් එහෙම. හරි. බැරි වෙලාවත් මේක මෙහෙම ඇද වෙලා තිබ්බොත් මේ උපකරණය අර මෙන්න මෙහෙම තිරස් තලයක නෙවෙයි වෙන කොහේද මැනෙන්නේ. පැහැදිලිද? ඒකින්ද තිරස්තලයේ පිහිටවා ගන්න අර මට්ටම් බුබල බලලා හරියට පාදිස් කුරුප් වලින් අපි කරගවලා හරියට තිරස් කර ගන්න ඕන උපකරණ. හරිද? රයිට්. හරි. ඔය තමයි උපකරණ ටික. මේ තමයි මට්ටම් යටි මේකෙ මිනුම් දාලා තියෙනවා. ඔය ටික තමයි දැනගන්න ඕනේ දැනට. ඊට පස්සේ මම ඊටු ටික ඉස්සරහට කියලා දෙන්නම්. රයිට්. ඔය රූපේ ඇඳලා දාගන්න. ඔය රූපේ ඇඳලා දාගන්න ඉක්මනට ගොඩක් වෙලා ගන්නපා. ඇඳලා දාගන්න ඔක. मट्टम उपकरण सीरमा क्रीम मट्टम उपकरण सीरमा क्रीम हर मेकंदा मट्टम उपकरण सीरमा क्रीम හරික්මන්ට මේ ටික ඉවර කරලා දාමු. ඒතර අපිට අද මට්ටම් ගැනීම පිළිබඳ ගණන් ඔක්කොම කර හදන්න පුළුවන් අද. මට්ටම් ගැනීම ගණන් හදන්න පුළුවන් එතකොට අපිට. මේ ටික ඉවර කරොත් එහෙම. හරිද ඇන්දද
හරිද? හරි නේද? රයිට්. මට්ටම් ගැනීමේ මට්ටම් උපකරණ සීරුමාරු කිරීම වර්ග සීරුමාරු කිරීම දෙකක් තියෙනවා. එකක් තමයි ස්ථිර සීරුමාරු කිරීම. ස්ථිර සීරුමාරු කිරීම. මොකද්ද මේ ස්ථිර සීරුමාරු කිරීම කියන්නේ? ඒ කියන්නේ උපකරණය අලුත් වැඩියා කරනවා කියන එක. ඒ කියන්නේ හිතන්නකෝ මට්ටම් උපකරණයක් ඔයගාව අර මට්ටම් ලෙවල් මැෂින් එකක් තිබිලා වැටෙනවා, බිම වැටෙනවා. බිම වැටලා ඒකේ තියෙන කාච පද්ධතිය එහාට මෙහාට වෙනවා. මොකක් හරි වෙනවා. එතකොට අපි කොච්චර එළියෙන් මේ මට්ටම් බුබුල සම්පාද කරලා මොන දේ කරත් ඒ ඔක්කොම හරියට දාලා තිබ්බත් අපිට ප්‍රතිබිම්බ ගන්න බෑ හරියට. එයා ඇද වෙලා එහෙම විකාරයක් වෙන්නේ. එතකොට එහෙම වුණොත් එහෙම අර ඇතුලෙන් මොකක් හරි දෝෂයක් වුණොත් එහෙනම් ඇතුලේ තියෙන භෞතික තියෙන දේවල් එහෙම වෙලා ඒක අපිට මේ මිනුම් ගද්දි සීරුමාරු කරන්න බෑ. එතකොට ඒවා වෙනම ලැබ් වලට යවලා ඒවට ප්‍රයිවට් ප්‍රයිවට් ආයතන තියෙනවා, ලැබ්ස් තියෙනවා, ඒ වලට යවලා ඒක අලුත් වැඩියා කිරීම කරන්න. රයිට්. හරි. එතකොට ඒ වගේ දෙයක් වුණොත් ඒක ඒවට තමයි කියන්නේ ස්ථිර සීරුමාරු කිරීම කියලා. ඒවා අපිට කරන්න බෑ. ඒක අලුත් වැඩියා කඩුත්තක් ඒක ඒ අදාළ කටිය කරන්න. දෙවෙනි එක තමයි తాවකාලික සීරුමාරු කිරීම. දෙවෙනි සීරුමාරු කිරීම තමයි తాවකාලික සීරුමාරු කිරීම. හරි. එතකොට මේ తాවකාලික සීරුමාරු කිරීම තමයි අපිට කරන්න පුළුවන්. ඒව ගැන අපි ඉස්සරහට දැන් කතා කරන්නේ ඒව ගැන තමයි. රයිට්. මේ දෙක ලියා ගන්න. එක ස්ථිර සීරුමාරු කිරීම, දෙක తాවකාලික සීරුමාරු කිරීම කියලා ලියලා මාතෘකාව විදිහට දාගන්න. తాවකාලික සීරුමාරු කිරීම මාතෘකාවට දාගන්න. తాවකාලික සීරුමාරු කිරීම කියලා. මාතෘකාව දාගන්න. తాවකාලික සීරුමාරු කිරීම. සරි. මාතෘකාව දාගන්න. తాවකාලික සීරුමාරු කිරීම කියලා. රයිට්. හරි. ලියාගන්න. ලියාගෙන ගමන් කතා කරමු. හරි. ලියාගන්න. ඡේදයක් විදිහට ලියන්න. උපකරණය භාවිතා කරන සෑම අවස්ථාවකදීම උපකරණේ භාවිතා කරන සෑම අවස්ථාවකදීම මෙම తాවකාලික සීරුමාරු කිරීම කළ යුතුය. මෙම తాවකාලික සීරුමාරු කිරීම කළ යුතුය. මෙම తాවකාලික සීරුමාරු කිරීම කළ යුතුය. රයිට්. ලියලා ඒ සීරුමාරු කිරීම ටික අපි ලියාගමු. පළවෙනි සීරුමාරු කිරීම තමයි උපකරණය පිහිටුවා ගැනීම. ලියන්න මාත් එක්කම. උපකරණය පිහිටුවා ගැනීම. හරි. දෙවෙනි සීරුමාරු කිරීම තමයි උපකරණය මට්ටම් කිරීම. තුන්වෙනි සීරුමාරු කිරීම තමයි අසම්පාත දෝෂය ඉවත් කර නිවැරදිව නාභිගත කිරීම. නිවැරදිව නාභිගත කිරීම. හරි.
ඔබ තමයි තාවකාලික සීරු මාරු කිරීම මාර්ග තුන හරි ඔය තුනම කරන්න ඕන අපි මේ මට්ටම් ගැනීම ඔබ කරන්නේ පාවිච්චි කරලා මිනුමක් ගන්න කලින් මේ සීරු මාරු කිරීම තුනම කළ යුතුයි රයිට් තාවකාලික සීරු මාරු කිරීම තුනම කළ යුතුයි රයිට් ලියන්න මාතෘකාව මේක පළවෙනි එක ලියන්න මාතෘකාව විදියට මාතෘකාව විදියට ලියන්න උපකරණේ පිහිටුවා ගැනීම උපකරණේ පිහිටුවා ගැනීම මාතෘකාව ලියන්න උපකරණය පිහිටුවා ගැනීම උපකරණේ පිහිටුවා ගැනීම රයිට් උපකරණේ පිහිටුවා ගැනීම right තරුවක් දාල් ලියන්න අපි පියවර ටික ලියාගෙන යන තරුවක් දාල් ලියන්න සුදුසු ස්ථානයක් තෝරා ගැනීම සුදුසු ස්ථානයක් තෝරා ගැනීම සුදුසු ස්ථානයක් තෝරා ගැනීම හරි සුදුසු ස්ථානයක් කියන්නේ මොකක්ද කියලා බලමු right සුදුසු ස්ථානයක් කියන්නේ මොකක්ද කියලා බලමු මේක ලියාගෙන යන ඊට පස්සේ අපි මම ඇඳලා ඒක පැහැදිලි කරනවා හරි සුදුසු ස්ථානයක් කියන්නේ අංක 1 දාලා ලියන්න පළවෙනි එක දාලා ලියන්න උපකරණයේ සිට දෙපසට දුර සමාන වීම 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 දෙක කියලා දාලා ලියන්න පාඨාංක මීටර් 3ට වඩා අඩු වීම හා පාඨාංක මීටර් 3කට වඩා අඩු වීම සහ පාඨාංක පාඨාංක 3 මීටර් වලට වඩා අඩු වීම සහ උපකරණයේ සිට මට්ටම් යටියට දුර 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 මීටර් 50ට වඩා අඩු වීම උපකරණයේ සිට මට්ටම් යටියට දුර මීටර් 50ට වඩා අඩු වීම උපකරණයේ සිට මට්ටම් යටියට දුර මීටර් 50ට වඩා අඩු වීම හරි උපකරණය පිහිටුවා ගැනීම ගත්තට පස්සේ මුලින්ම කරන්න ඕන සුදුසු ස්ථානය තෝරගෙන තෝරගන්න එක තෝරගෙන පස්සේ ඊට පස්සේ උපකරණය හරියට හරි ස්ථානයේ තෝරගෙන තියන්න මේ සුදුසු ස්ථාන මොනවාද කියලා මම ඊට පස්සේ වෙනම පෙන්නන්න ඊට පස්සේ ඊළඟ වැඩේ තමයි තෙපාව මත උපකරණය ඇටවීම තෙපාව මත ආයතරොත් දැල්ලෙන් තෙපාව මත උපකරණය ඇටවීම රයිට් එතන මුලින්ම හරි ස්ථානය තෝරගන්න උපකරණය තියන්න ඊට පස්සේ එතන ට්‍රයිපෝඩ් එක හරියට ඒ ස්ථාන තෝරගෙන එතන ට්‍රයිපෝඩ් එක තියලා ඒක උඩින් උපකරණේ මට්ටම් උපකරණේ සම්බන්ධ කරනවා හරි රයිට් අපි බලමු මේ වැඩේ කොහොමද කරන්න කියලා හරි මෙන්න මෙහෙමයි කරන්නේ අපි එතන පොලොක් තියනවා මෙන්න මෙහෙම මෙන්න තියන පොලව කොන්නම් තියන පොලව රයිට් එතකොට මේකේ මට මෙන්න මේ තැන් දෙකෙන් A සහ B කියන ලක්ෂ දෙකෙන් මේ ලක්ෂ දෙක අතර මිනුමක් කරන්න හරිද මේ ලක්ෂ දෙක අතර දුර මට මයින්න ඕන හරිද දුර නෙමෙයි මේ උස මේ ලක්ෂ දෙක අතර උසේ වෙනස මයින්න ඕන ඒක මම ඉස්සරහට කියන්න කොහොමද කියලා එතකොට මෙතනදී දැන් මට්ටම් යටිය රයිට් මේ මට්ටම් යටි මෙතන තියලා අර මට්ටම් යටි කියන්නේ කවුද අර අපේ මේ පොදුව හරි මෙනුම් තියෙන ආ මට්ටම් යටි මෙතන තියන්න ඕන සහ මෙතන තියන්න ඕන මෙතන තියලා
බලන්න ඕන උපකරණේ. හරිද? එතකොට අපි උපකරණය හරිද? මේ උපකරණය අටවන්නේ මේ උපකරණය අටවන්නේ අපේ තෙපාව තියලා ඒ අටවන්නේ මෙන්න මේ දෙන්න හරි මැදි. A සහ B අතර හරි මැදි. මෙන්න මෙතන තමයි උපකරණය අටවන්න ඕනේ. ට්‍රයිපෝඩ් එක තියන්න ඕනේ උපකරණය අටවන්න. හරි. මේ ට්‍රයිපෝඩ් එක මේ හරින් තියලා හරියන්නේ. ඒ කියන්නේ B ට ගොඩක් කිට්ටුවෙන් හෝ A ට ගොඩක් කිට්ටුවෙන් තිබ්බොත් එහෙම මේක ඒ වැඩේ වැරදි. හරි. A සහ B අතර මැදින් තමයි තියන්න ඕනේ. ඒක තමයි වඩා නිවැරදි. මේක තමයි නිවැරදි. හරි. වඩා නිවැරදි. ක්‍රමය. හරි. එතකොට හේතුව තමයි මේ උපකරණය ළඟින් තිබ්බොත් එහෙම මේකේ දෝෂ වෙනවා වැඩි. දෝෂ වෙනවා වැඩි. දෝෂ අඩු කර ගන්න නම් හරි මැදින්. අපි මට්ටම් ගන්නවා ලක්ෂ දෙකේම හරි මැදින් තමයි තියන්න ඕනේ. හරිද? රයිට්. එතකොට ඔයාලා මේ ඒ ඇයි ඒ දෝෂ වෙන්නේ කියලා ටිකක් ඒ කාරණා ටික සංකීර්ණයි. ඒ වලට සිලබස් එකේ කතා කරන්නේ නැහැ. කැම්පස් ගියොත් මේ ඉගෙන ගන්න පුළුවන්. රයිට්. එතකොට හරි මැදින් තමයි තියන්න ඕනේ. හරි එතකොට හරි මැදින් තමයි තියන්න ඕනේ රයිට් මෙනුම් ස්ථාන අතර දුර සමාන හැබැයි අපි තෝ මෙහෙම දැන් මෙනුම් ස්ථානේ දැන් මෙතන තියෙනවා දැන් මං තිරස්ස උඩින්නම් බැලුවොත් පේන විදිහ නම් උඩින්නම් බැලුවොත් මේකේ පේන විදිහ මං හිතනවා මෙතන A තියෙනවා A ලක්ෂය තියෙනවා ඔතන ඔන්න ඔහොමම තියෙනවා මෙතන තමයි B ලක්ෂය තියෙන්නේ හරි හරි එතකොට මෙන්න මෙහෙම දෙයක් වුණොත් එහෙම මෙතන හරි මැද්ද මෙතන ගහක් තිබ්බොත් එහෙම හරි ඔන්න ඔහොම මොකද කරන්නේ? එතකොට හරි මැද්ද මේක තියන්න බෑනේ උපකරණේ. තේරුණාද? මැද හරි මැද ගහක් තියෙනවා. එතකොට කරන්නේ අපි මෙන්න මේ දෙන්නගේ හරි මැදින් යන මේ ලම්බ සමච්ඡේදකය. හරි. මෙන්න මේ ලම්බ සමච්ඡේදක රේඛාව. මෙයාව හරි AB අතර හරි මැදින් යන මේ ලම්බ සමච්ඡේදක රේඛාවේ ඕනම තැනක අපිට මේ මට්ටම් ගැනීම උපකරණේ තියන්න පුළුවන් මේකේ ඕනම තැනක මේ මට්ටම් ගැනීම උපකරණේ අපිට තියන්න පුළුවන් අපි මෙතන තිබ්බත් ඒ කොතන තිබ්බත් A සහ B දුර සමානයි හැමතිස්සෙම A සහ B A සහ B මේ ස්ථාන දෙකටම දුර සමානයි අන්න ඔය වගේ තැනක තමයි තියලා අපි මෙලම ගන්න හරි මැදින් තිබ්බත් කමක් නැහැ නැත්තම් එතන තියන්න බැරි නම් මේ ලම්බ සමච්ඡේද රේඛාවේ ඕන තැනක මේක මට්ටම් උපකරණ තියලා අපිට මේ මිනුම් ගන්න පුළුවන්. රයිට්. එතකොට මේ ක්‍රමයේ නිවැරදි. හරි. ඕක තමයි මම මුලින්ම කිව්වේ උපකරණයේ සිට දෙපසට දුර සමාන වෙන්න ඕනේ. ඒ වගේම පාටාංක 3 මීටර වලට වඩා අඩු වීම සහ 0.3 මීටර වලට වඩා වැඩි වීම. හරි. ඒ මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ මේ දා පළවෙනි එක දෙවෙනි එකත් බලමු. දෙවෙනි එකේ කියනවා මෙන්න මෙහෙම ගතාවා. හරි අපි හිතමු මෙන්න මේ විදිහට මෙන්න තියෙනවා භූමිය මෙතන තාම ඉන්නේ අපි ඔන්න රයිට් එතකොට අපි හිතමු මෙන්න මේ ලක්ෂ්‍ය A සහ මේ ලක්ෂ්‍ය B තමයි මම ඉන්නේ යන්නේ රයිට් එතකොට අපි හිතමු අපේ තෙපාව මෙන්න මෙතන සම්බන්ධ කරලා දිනවා හරි මැදින් වගේ ඔන්නම සම්බන්ධ කරලා තියෙනවා රයිට් හරි එතකොට මම දෙපා සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මේක කියන්නේ දැන් මෙතන අපි අනිවාර්යෙන් මිනුම් ගන්නේ මට්ටම් යටියෙ තියෙන්නේ බෑ. මෙතන මට්ටම් යටියක් තියන්න ඕනේ. මෙතනත් මට්ටම් යටියක් අනිවාර්යෙන් තියන්න. මොනවද තියන්න වෙන්නේ? හරි මට මේ මට්ටම් යටිය ලොකුවට අඳින්න විදියක් නැහැ පොඩ්ඩක්. ඉඳමදි නේද?
හරි එතකොට මේ මිනුම් ගන්න මිනුම් දැන් අපි මෙහෙම ගත්තොත් මේ මිනුම මෙන්න මෙහෙම ගත්තොත් මෙහෙම තිරස්ස මිනුම ගත්තොත් එහෙම මෙතන මේ මේ මීටර් 3 එක එක්කෙනෙක් නම් මේ හරි කිට්ටුවෙන් තියෙන සමහරට මෙතන මේ මිනුම මීටර් 3ට වැඩි වෙන්න පුළුවන් මීටර් 5 එක්කෙනෙක් නම් මට්ටම් යටියක් හරි මේ මිනුම සමහරට මේ 3ට වැඩි වුණා එහෙම නොත් මේක හරියන්නේ නැහැ මේක අනිවාර්යෙන්ම මේ මිනුම මීටර් 3ට වඩා අඩු වෙන්න ඕන හරි මීටර් 3ට වඩා මිනුම අඩු විය යුතුයි හරි මෙහෙම මැන්නොත් මෙන්න මෙතන මිනුමට මේ මේ පාට අංකය අනිවාර්යෙන්ම 0.3 මීටර් හරි මේ පාට අංකය 0.3 මීටර්ට වැඩි විය යුතුයි उपकरण යටිනඟුට්ට බිඳුවේ ඉඳන් සෙන්ටිමීටර් භාගින සෙන්ටිමීටරේ සෙන්ටිමීටර් දෙක කියලා ඔන්නෝමම මිනුම් තියන යටිනඟුට්ට තමයි තියෙන්නේ. ඒතොර මෙහෙම මැන්නු පස්සේ මෙතන චූටි මිනුම් ප්‍රමාණය 0.3ක් වගේ සමහරට ඉර අඩු වුණොත් එහෙම ඒක සලගන්න බෑ. 0.3ටවත් වඩා වැඩි වෙන්න ඕන මේ මිනුම. මෙතන මිනුම. රයිට්. මෙතන මිනුම 3 මීටර වලට වඩා අඩු වෙන්න ඕන. පැහැදිලිද කතාව? රයිට්. ඕක තමයි ඊළඟ කාරණේ. රයිට්. එතකොට මිනුම හැමදෙස්සෙම අර 0.3ක් मीटर तुनात तातर तमाई वेन नोने हरी राइट इतिंग मेह मेह वागे द मितन समाट मीटर तुंटडा बैडी ना मेह मिनु मेह मिनु मत मीटर तुंटडा आडू ना मेह हरी अन्ने ने तो कोटा करण ने वेन्ने हरे द मम मेह कमाली ना मेह कर द मेह करण विधि अत्यंत ने मेह कही मना ही मना करण तीन विधि है तमाई मेह कमाली ने ट्राई करना राइट එතකොට කරන්න තියෙන විකල්පය තමයි මේ අතරමැද පාඩංකත් ගන්න එක. එකපාර ওই පාඩංක දෙක ගන්න නැතුව මේ අතරමැද පාඩංක ගන්න. මේ පාඩංකේ විතරක් ගන්න නැතුව හරිද? මේ පාඩංකේ මේ පාඩේකේ දෙන්න විතරක් ගන්න නැතුව මේ අතරමැද තව පාඩංක දෙකක් විතර ගන්න. එතකොට වැඩේ ෂේප් වෙනවා. හරි එතකොට අවුලක් වෙන්නේ නැහැ. එතකොට මේ මට්ටම් ගැනීම උපකරණය මෙතන තියලා ගන්න මේ මට්ටම් ගේන උපකරණේ මෙතන තියලා එකක් ගන්නවා රයිට් ආයේ මේ හරිය තියලා තව එකක් ගන්න අන්න ඒ වගේ වැඩක් කරන්න පුළුවන් හරි එතකොට අවුලක් වෙන්නේ නැහැ සමහරවිට මෙතනක් තියලා තව එකක් ගන්න කිසිම අවුලක් වෙන්නේ නැහැ එතකොට මෙහෙම තමයි කරන්න ඕනේ මේක අගේ වැඩි නම් මෙහෙම කරන්න බෑ හරි ඕක තමයි දෙවෙනි කාරණේ මම කිව්වේ ඒක තුන්වෙනි කාරණේ තමයි මම කිව්වේ උපකරණයේ සිට මට්ටම් යටියට දුර මීටර් 50කට වඩා අඩු වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ දැන් අපි හිතුවොත් මේ භූමිය තියෙනවා. මේ තුන්වෙනි කාරණේ මම පෙන්වන්නේ. හරි. එතකොට මම ගන්න මෙහෙම භූමිය තියෙනවා මෙන්න මේ විදිහට. මොනවා උදේනම් භූමිය. රයිට්. මට මෙන්න මේ ලක්ෂ දෙකක් තියෙනවා මෙන්න B ලක්ෂය රයිට් මෙන්න A ලක්ෂය ඔය ලක්ෂ දෙක මට මයින් ඕන හරි එතකොට මෙන්න මේ අපි තුන් මේ AB අතර දුර මීටර් 100ක් කියලා නැත්තම් ඕනම ගණක් කියලා මොකක් වුණත් අපි මේ මැනුම් උපකරණය හරිද මෙන්න මේ මැනුම් උපකරණය මෙහෙම තියලා මයින්වනම් හරි මෙහෙම තියනවනම් මේ අතර දුර මෙන්න මට්ටම් යට එතන නංගු මට්ටම් යට දෙක එතකොට කොහොම කරක් මේ තිරස් දුරවත් මෙන්න මේ තිරස් දුරවල් අනිවාර්යයෙන්ම මීටර් 50ට වඩා වැඩි විය යුතුයි හරි මේ දුරවල් අනිවාර්යයෙන්ම 50 මීටර්ට වඩා වැඩි විය යුතුයි. ඔකයි කියන්නේ. හරි. එහෙම නැතුව sorry මම 50 මීටර්ට වලට අඩු විය යුතුයි. වැඩි නෙමෙයි ඈ.
හරිදුනවා මීටර් 50ට වඩා අඩු විය යුතුයි. ඇයි මේ අඩු වෙන්න ඕනේ? අපි දන්නවා මේක සාමාන්‍යයෙන් ගොඩක් විශාල එකක් නෙමෙයි නිකන් පොඩි මෙච්චරක් විතර පොඩි. කොහොම මට්ටම් මෙටියක් තියෙන. එතකොට ඕකේ මිනුම් දාලා තියෙන්නේ ඉතින් චූටියට පොඩි අංක වලින් දාලා තියෙන්නේ. හරි මේ මට්ටම් මෙටිය මිනුම් දාලා තියෙන්නේ පොඩි අංක වලින්. එතකොට ඕක යම් කිසි මීටර් 50කට වඩා වැඩි දුරකට ගියාට පස්සේ මේ මිනුම් හරියට පේන්නේ නැහැ. හරි මේ මිනුම් පේන්නේ නැහැ හරියට. තව මීටර් 50ක් වගේ ඊට වඩා ඈතට ගියාට පස්සේ මේ මිනුම් පේන්නේ නැහැ හරියට පොඳලා පේන්නේ. එතකොට දුර වැඩි. එතකොට අපිට හරියට බලලා මේ මිනුම් කීයද කියලා කියව ගන්න බෑ අර දුරේක්ෂෙන් බලලා. මට්ටම් බුකන්නේ බලලා. ඒකයි මීටර් 50කට වඩා දුරට රයන්න එපා කියලා කියන්නේ වෙන හේතුවක් නෙමෙයි. රයිට්. ඔක තමයි තුන්වෙනි එක. රයිට්. ඔය රූප ටික ඇඳලා දා ගන්න. එතකොට ඔයාලට පැහැදිලි වෙන්නේ 1 2 3 කියලා. හරි. හරි මම දා ගන්න. ලොකු ලස්සනට ඕනේ නැහැ. කටුවට ඩග් ගාලා ඇඳලා දා ගන්න. මේවා මේ තේරුම් ගන්න තමයි ඕනේ වැඩි. ඔයාලා ප්‍රැක්ටිකල් කරද්දී දැන් ඔය තේරලා තේරුම් ඔය ටික තේරුම් ගත්තා නම් වටිනවා. ප්‍රැක්ටිකල් කරද්දී ප්‍රශ්න අහන්න පුළුවන් ඉතින් පොඩි පොඩි ඒවා. MCQ එකක් වගේ අහන්න පුළුවන්. ඔයාලගේ දේවල්. රචනා ප්‍රශ්න අහන අර මේ ගණිතේ ගණන් තියෙන කොටසට අපි යන් ඉක්මනට. රයිට්.
හරිද ඉක්මනට අඳගන්න අඳගෙන කියන්න මට හරිද ඉවරද ඇඳ ඇඳද මකන්නද හරි සර් හරි ඊළඟ මාතෘකාව දාගන්න උපකරණයේ මට්ටම් කිරීම උපකරණයේ මට්ටම් කිරීම उपकरण मट्टम क्रीम उपकरण मट्टम क्रीम हरी तरवदालियन पाद पाद इसकुरुप्पु मगिन पाद इसकुरुप्पु मगिन पाद इसकुरुप्पु तुना तिब्बे हरी पाद इसकुरुप्पु मगिन पाद इसकुरुप्पु पाद इसकुरुप्पु मगिन उपकरणे मट्टम किरीम कलयितुय उपकरणे मट्टम किरीम कलयितुय उपकरणे मट्टम किरीम कलयितुय पाद इसकुरुप्पु मगिन उपकरणे मट्टम किरीम कलयितुय
හරි බලමු කොහොමද මට්ටම් කරන්න කියලා right එතකොට මට්ටම් කරන්න මෙහෙමයි අපි හිතමුකෝ මෙන්න මෙහෙම මෙන්න මෙහෙම මොනවද තියෙනවා පොළොව හරි කතා නේ මෙන්න මෙහෙම තියෙනවා පොළොව තියෙන ඔන්න right එතකොට මෙතන මෙතන ලක්ෂයක් තියෙනවා ඒ කියලා ගන්න මම මෙයා මෙතන ලක්ෂයක් තියෙනවා b කියලා ඒ සහ b අතර දුර වෙන්න ඕනේ අපි හරි අපි හිතමුකෝ ඒ කියන්නේ මුහුදු මට්ටමයි කියලා මධ්‍යන මුහුදු මට්ටම කියලා අපි කලින් දවසේ කතා කරේ ඊයේ මතකනේ මේ මධ්‍යන මුහුදු මට්ටම කියලා හිතමුකෝ හරිද මේ මේන් සී ලෙවල් msl ඒ කියන්නේ මීටර බිඳුවයි මෙතන තමයි බිඳුවයි මීටර msl හරි මේන් සී ලෙවල් අන්න එහෙම හිතමුකෝ මධ්‍යන මුහුදු මට්ටම තමයි මේ තියෙන්නේ එතකොට අපි කතා කරා මධ්‍යන මුහුදු මට්ටම කියන්නේ තිරස් තලයක් ඒ කියන්නේ අර පෘථුවි පෘෂ්ඨයට සමාන්තරව යන තලය right එතකොට මෙන්න මේ තිරස් තලයට සාපේක්ෂව තමයි අපේ මට්ටම් උපකරණය අපි මට්ටම් කරන්න ඕනේ හරි එතකොට මෙන්න මෙහෙම තිරස් එපාව ට්‍රයිපෝඩ් එක තියලා හරි මෙන්න මෙහෙම ඒක මත උපකරණය හරියට මට්ටම් කිරීම කරන්න ඕනේ එතකොට එහෙම අපි හරියට මේ උපකරණය මට්ටම් කිරීම කළොත් එහෙම right මේ මගින් බලන පාඨාංකය හරි මේකෙන් බලන පාඨාංකය මෙන්න මෙහෙම අර මධ්‍යන මුහුදු මට්ටමේ තලයට සමාන්තරව යන්නේ. ඒ කියන්නේ මේ දෙන්න අතර දුර හැමතිස්සෙම සමානයි. මොකද සමාන්තරව තමයි දෙන්න යන්නේ. අර මෙහෙම යන්නේ නැහැ. right. එතකොට ඒකට තමයි කියන්නේ අර මධ්‍යන මුහුදු මට්ටමේ අර උස මට්ටමට සමාන්තරව තමයි අපි බලන්න ඕනේ. නැත්තම් එහෙම සමාන්තර නැතුව බැලුවොත් එහෙම අපි ගන්න මිනුම් ඔක්කොම වරදිනවා. අපි ගන්න පොළවේ උස මට්ටම්නේ එක එක තැන්වල ගන්න අපි. මට්ටම් ගැනීමෙන් දුරවල් නෙමෙයිනේ. උස මට්ටම්. එතකොට අර මුහුදු මට්ටමේ තියෙන තලයට එක්ක හැමතිස්සෙම සමාන්තර වෙන්න ඕන අපි බලන තලේ right එතකොට ඒක තමයි කිව්වේ මේ උසවල ටික ගද්දි මේ සමාන්තරව මෙන්න මේ අපි මේ දෘෂ්ටිපතේ තියෙන්න ඕනේ හරි අපි බලන දෘෂ්ටිපතේ තියෙන්න ඕනේ right එතකොට මේක තිරස් තලයක් වෙන්න ඕනේ ඒක තමයි කියන්නේ තිරස් තලයක් කියලා මේ දෘෂ්ටිපතේ තිරස් තලයක් වෙන්න ඕනේ ඒ කියන්නේ තිරස් තලයක් කියන්නේ අර මධ්‍යන මුහුදු මට්ටමේ මට්ටම් දෘෂ්ටියට සමාන්තරව යන්න ඕනේ කිසිම right මේ දෙන්න අතර හැමතිස්සෙම දුර සමාන්තරයි මේ දෙන්න සමාන්තරයි right ඕකත් ඇඳලා දාගන්න ඉක්මනට ඕකත් ඇඳලා දාගන්න ඉක්මනට ඊට පස්සේ මේක මට්ටම් කරන්නේ කොහොමද කියලා අපි ඉන්න එක බලමු කොහොමද පාදිස් ගෲප් මගින් මේක හරියට මට්ටම් කරගන්න ඇරත් එපාව මේ මත තියෙන මට්ටම් උපකරණය කොහොමද හරියට මට්ටම් කරගන්නේ කියලා බලමු हर एक मंडो का दागन टगल दागन
රයිට් හරිනේ අඳගත්තනේ හරි ඊට පස්සේ බලමු දැන් මේක කරන්න කොහොමද කියලා මේ මට්ටම් කිරීම හරියට තිරස්තලයේ විදිහට තිරස්ව මට්ටම් කරන්න ඕනේ ඒක හරි ඒක කරන්නේ කොහොමද වැඩි හරි මම ඔයාලට පෙන්වන්නේ පටන් ගද්දිම මෙන්න මේ මට්ටම් උපකරණේ හරි මේ මට්ටම් උපකරණේ මෙන්න මෙතන තියෙනවා පාදි ස්කෘප්තු තුන මේ පාදි ස්කෘප්තු තුන කරකවලා තමයි අර මට්ටම් බුබුල හරි මට්ටම් බුබුලත් පෙන්වන්නේ මේ දින මට්ටම් බුබුල හරියට මෙන්න මේ වගේ හරි මැදට අරන් ඉන්නේ එතකොට තමයි අර්ග හරියට තිරස් වෙන්නේ ඔබේ මම කලින්ම කිව්වේ හරි හරි මට්ටම් බුබුල මේ දින මට්ටම් බුබුල දින මෙන්න මෙතන මේකෙන් තමයි බලන්න ඕනේ පුකරන්නේ නේ මේක මත බලා මේක බලාගෙන තමයි පාදි ස්ක්‍රූම් මගින් කරකවලා අපි මේ බුබුල හරියට හදන්න ඕනේ රයිට් එතකොට මම මෙහෙම දැන් බොඩ ඇඳලා තියෙනවා මේ තියෙන්නේ අපි හිතමු මෙන්න මට්ටම් බුබුල මර රතුපාඩි මට්ටම් බුබුල දින්න මෙන්න මෙතන හරි මට්ටම් බුබුල අපි උපකරණේ තෙපාව තියලා අර පොළොව මත තෙපාව තියලා උපකරණේ තිබ්බ ගම මට්ටම් බුබුල අපි හිතමුකෝ තියෙන්නේ මෙන්න මේ වගේ තැනක් කියලා මෙන්න මෙතන තියෙන්නේ හරිද එතකොට සමපාද නැහැනේ මේ මැදට එන්න බෑ හරිනම් හරියට ත්‍රිස්ස තියෙනවනේ එතකොට අපි කරන්නේ මොකද්ද රයිට් කරන්නේ මෙහෙමයි මේ තියෙන දැන් මම මේ අඳින්නේ මම දැන් අර අපේ පාදි ස්කෘප්තු මේ තමයි අර පාදි ස්කෘප්තු තුන පාදි ස්කෘප්තු තියෙනවා දැන් අර අපේ ලෙවලින් මැෂින් එකේ පාදි ස්කෘප්තු තුනක් තියෙනවා එයාව කරකවලා යස් කරන්න පුළුවන් මේ ටික හරි එහෙනම් මෙතන මේ පාදි ස්කෘප්තු තුන මම අඳින්නේ right hari onna paadis kupu thuna thiyenawa etoda mata meka man me paadis kupu thunata abc kiyala nam thunak da ganna mage laser man meka da ganne abc kiyala ganna etoda api karanne mulimma right api mulimma karanne menna me de ekkenetta samaanthara mehema dennek hada ganna me mehema denna meya ekkena kiyala onnoma pin karaganna dennek api dennekka pin karaganna mehema සමාන්තරව දෙන්නෙක් මෙව තියාගන්න දෙන්නෙක් අපි මෙහෙම දුරෙච්චේ දිහා බලනවා නම් මට්ටම් පුගෙන මෙහෙම බලනවා නම් මෙහෙම ඒක මෙමත් ඒ ඉස්සරහින් තියෙන දෙන්නෙක් මෙන්න ඔහු දෙන්නෙක් හරියට සමාන්තරව අපි බලන පැත්තට අපි බලන්නේ මේ පැත්ත නම් දැන් මෙතන බලන්නේ අපි මේ පැත්ත බලනවා නම් හරි එතන අර දෙපැත්ත දෙන්නෙක් හරියට මාර සමාන්තර බලන පැත්තට අනිත් පැත්තට ලම්බක වගේ ඔන්න ඔය විදිහට අපි සෙට් කරගන්න සෙට් කරගෙන ওই දෙන්න කරගෝන විදිහක් තියෙනවා එක්කෙනෙක් එක්කෝ එක්කෙනෙක් මෙහාට කරගුණා අනිත් එක්කෙනා මෙහෙට කර දෙන්නම ඇතුළට කරගුණා එක්කෝ හරි එක්කෝ දෙන්නම ඇතුළට කරගුණා නැත්තම් දෙන්නම මෙන්න මේ එළියට මේ පැත්තට පිටතර කරගවන්නවා හරි අපි තුම ඇතුළට කරගුණා කියන නැත්තම් දෙන්නම ඇතුළට කරගවන්න නැත්තම් දෙන්නම එළියට මෙහෙම එළියට කරගවන්නවා රයිට් එතකොට එහෙම කරගවද්දි එක්කෝ අපි ඇතුළට කරගවද්දි එක්කෝ මේක මෙන්න මේ බුබුල යනවා එක්කෝ මෙන්න මේ මේ පැත්තට බුබුල යනවා එක්ක මේ පැත්තට නැත්තම් බුබුල යනවා මේ පැත්තට ඒතර බුබුල මේ පැත්තට යනවා නම් අපි අර ඇතුළට නම් කරගෙවි පිටර කරගන්න දෙන්න පිටර පැත්තර කරගවත් දෙන්න බුබුල මේ පැත්තට යනවා පැහැදිලිද කියන්නේ හරි ඒක මම මෙතන දින්න වෙන්න මෙහෙමයි මෙතන තමයි රවුම තියෙන්නේ මේ බුබුල මට්ටම් බුබුල දාන්න මෑටින් අඳින්නේ හරි එතකොට මුලින්ම මෙතන තිබ්බා මට්ටම් බුබුල හරි මම අර මෙහෙම ඇතුළට කරගවද්දි ඔන්න බුබුල ටික ටික අර මේ පැත්තට ආවිට මෙතෙන්ට ආවට පස්සේ නවත්තනවා අරගෝණෙක මෙතෙන්ට ආවට පස්සේ නවත්තනවා දැන් තව නවත්තන්න තුගියොත් මෙන්න මෙහෙම දිගට මෙහෙම යනවා මට්ටම් බුබුල හරි එහෙම නවත්තනවා ඊට පස්සේ නවත්තුවට පස්සේ ඊට පස්සේ කරන්නේ මේ AB දෙන්න නවත්තනවා AB දෙන්න තවදුරටත් අපි සීරුමාරු කරන්නේ නැහැ සීරුමාරු නොකර මෙන්න මේ C මෙන්න මෙයා C එක්කෙනා සීරුමාරු කරන්න ගන්නවා F4 එක වම් පැත්තට කරගෙන නැත්නම් දකුණු පැත්තට මොකද දක්ෂිණාවර්තව හරි වාමාවර්තව හරි මුලින්ම කරකවල බලන්න එක පැත්තකට යව කරකවද්දි මේ මට්ටම් බුබුල මෙන්න මෙහෙම මෙතන ඉන්න මට්ටම් බුබුල මෙහෙම එක්ක උඩට යනවා අනිත් පැත්තට කරකවොත් අනිවාර්යෙන් මේ මට්ටම් බුබුල යටට යන්න ගන්නවා හරි එතකොට යටට යන පැත්තට මෙයව කරකවන්න තියෙනවා හරි කරකවද්දි හරි කරකවද්දි මෙතන මම අරගෙන හරි කරකවද්දි වෙන්නේ මෙහෙමයි
කරගවද්දී මුලින්ම ආරම්භයේදී මෙතනදී තිබ්බ මට්ටම් බූල මෙයා අර අදාළ පැත්තට කරගවද්දී හරියට මේක මත අර මට්ටම් බූල ඇවිල්ලා නොතෙන්ට හරියට එනවා ඒ එනවා කියන්නේ මේ උපකරණේ මට්ටම් උපකරණේ හරියට හරි හෘදේ පුෂ්ටියත් එක්ක හරියට තිරස්ස ඔන්නම හරි තිරස් තලයේ තියෙනවා එතකොට අවුලක් නැහැ ඔතනින් එහාට කිසි අවුලක් නැහැ අපිට ඒ බලන අපි බලන හැම පාට අංකයක්ම අපි දුරේක්ෂෙන් බලන හැම පාට අංකයක්ම අර මට්ටම් උපකරණෙන් බලන හැම පාට අංකයක්ම හරියට තිරස්ස තමයි නාභිගත වෙන්නේ හරිද රයිට් හරි මෙයා මෙතෙන්ට එනවා ඊට මෙයා මෙතෙන්ට එනවා මේ විදිහට කරියෝ රයිට් ඔච්චරයි තියෙන්නේ ඕක ඇඳලා දාගන්න ඕක ඇඳලා දාගන්න मट्टम पुल
හරි ඊළඟ මාතෘකාව අසම්පාත දෝෂය ඉවත් කිරීම මේක අඳගත්තද හරිද මේක අඳගෙන ඉවරද මකන්නද හරි සර් ඊට පස්සේ දැන් අපි උපකරණය අදාළ ස්ථානයේ තියලා ට්‍රයිපෝඩ් එකක් තියලා තෙපාවක් තියලා උපකරණ මට්ටම් උපකරණ තියමද තියලා හරියට පොළොව මත තිරස්ව තියලා ඉවරයි. හරිද? එතකොට උපකරණය මට්ටම් කරලා ඉවරයි. හරියට තිරස්ව දැන් ප්‍රතිබිම් වෙනවා. හැබැයි දැන් එකපාරක් බැලුවොත් එහෙම එකපාර අපි මේ මිනමදියා බැලුවොත් එහෙම මට්ටම් යටි ගියා බැලුවොත් එහෙම අර මට්ටම් යටි බැලුවට පස්සේ පේන්නේ බෑ මෙන්න මෙහෙම බැලුවට පස්සේ මට්ටම් යටි මත අර මට්ටම් උපකරණයෙන් බලද්දි මොනවම පේන්නේ මෙන්න මේ විදිහට සිරස්සරස් කෙන්ද සිරස්සරස් කෙන්ද ඒ වගේ මෙන්න මෙහෙම ස්ටේඩියා කිරි දෙක ඔන්නෝ පේනවා මේ ටික හරියට හොඳට තදට ફોકસ වෙලා පේනවා හරි සමහරවිට මේක හරියට පේන්නේ නැහැ බොඳ වෙලා තමයි පේන්නේ මෙන්න මේ ස්ටේඩියා කෙඳි තිරස්සරස් කෙඳි තිරස්සරස් කෙඳ බොඳ වෙලා පේන්නේ. ඒක බොඳ වෙලා පේනෙද්දී අපිට හරියට කියව ගන්න බෑ මොන පාට අංකෙත් තියෙන්නේ කියලා. සමහර වෙලාවට අපි බලන ප්‍රතිබිම්බය හරියට පේන්නේ නැහැ අපිට. ප්‍රතිබිම්බය බොඳ වෙලා පේන්නේ. බලන එක බොඳ වෙලා පේන්නේ. එතකොට මේකට තමයි කියන්නේ අසම්පාද දෝෂය කියලා. රයිට්. එතකොට මේ අසම්පාද දෝෂය උපකරණය වෙන තැනකින් ආය අරන් තියාගත්තට පස්සේ අනිවාර්යයෙන්ම බලන්න කලින් මේ දෝෂය ඉවත් කරලා තමයි වැඩේ පටන් ගන්න ඕනේ. හරිද? රයිට්. එතකොට මේ මේක සීරුමාරු කිරීම මේකෙත් තියෙන සීරුමාරු කිරීම. දැන් අපි මට්ටම් උපකරණයකින් මට්ටම් උපකරණ මෙහෙම තියලා මට්ටම් උපකරණලේ කොහොම තියලා මේක බලපු ගමන් මුලින්ම බලන්න ඕනේ අපි අනන්තයේදී. අනන්තය කියන්නේ ටිකක් ඈතද? මොකද ඈත තියෙන බිත්තියකට ඒ වගේ එකකට බලන්න ඕනේ. නැත්තම් ඊටත් වඩා හොඳයි සුදු පාට කඩදාසියක්. සුදු පාට කඩදාසියක් මත බලන්න ඕනේ. හරි අපි අර උපකරණ තිරස්තලේ නාමගත කරගත්තට පස්සේ තිරස්තලේ තියාගත්තට පස්සේ මට්ටම් කරගත්තට පස්සේ උපකරණ ඊට පස්සේ එක්කෝ ඈත බලන්න ඕන ටික ඈත බලලා මොකද ඈත තියෙන තාප්පයක් උ බිත්තිය කරින් මොකක් හරි දා බලලා නැත්තම් සුදු පාට කඩදාසියක් හරි ඔන්නෝම සුදු කඩදාසියක් මත බලන්න ඕන හරි එතකොට එහෙම බලලා තමයි මේ අසම්පාද දෝෂය ඉවත් කරගන්නේ එහෙන් බැලුවට පස්සේ ඔන්න අපිට පේනවා හරියට නාභිගත වෙන්නේ නැහැ ප්‍රතිබිම්බය හරිද හරියට ප්‍රතිබිම්බේ නාභිගත වෙන්නේ නැහැ කියලා පේනවා ඒ දැක්කට පස්සේ මෙන්න මේක මම ඔයාලට කලින් පෙන්නුවා මෙන්න මේක මෙන්න මෙතන නම් මේක නම් මෙන්න මේක තමයි සීරු මාරු අය නැත්තම් මම අර නම් කරපු එක තියෙන්නේ මේ දින මෙන්න මේ සීරු මාරුෙන් තමයි ඊට පස්සේ අපි කරකවල මේ සීරු මාරු කරකවල පොඩ්ඩක් කියන මේ කරකවද්දි ප්‍රතිබිම්බය පැහැදිලි වෙනවා. හරි ඒ වගේම ස්ටේඩියා කෙඳි තිරස්සරස් කෙඳි ඔක්කොම හරියට පේන්න ගන්නවා. මේ සීරු මාරු තමයි කරකවන්නේ. රයිට්. එතකොට මේක කරකෝලා අපිට ওই අසම්පාද දෝෂය ඉවත් කරගන්න පුළුවන්. මේක සුදු පාර කඩදාසියකෝ ඈත අනන්තයේ ඉඳන් දිහා බලද්දි මේකෙන් බලද්දි අර සීරු මාරුව මේ දින සීරු මාරුව කරකෝලා අපිට ඒ දෝෂය ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පාටාංග ගන්න පුළුවන් සුපුරුදු විදිහට පට්ටම් යටි තියලා ඊට පස්සේ පාටාංග ඔක්කොම පැහැදිලිව පේනවා. හරි පාටංගත් පේනවා හරස් කෙනෙක් හරියට පේනවා රයිට් උච්චරයි තියෙන්නේ ඕක ඔය ඕක තමයි අන්තිම සීරු මාරු කිරීම ඔය සීරු මාරු කිරීමත් කරාට පස්සේ අපිට මට්ටම් උපකරණ ඒ තියෙන තැන ඉඳලා ඕනම මිනුමක් මැනගෙන ගියයි ඕනම එකක් මැනගෙන ගියයි ඇයි හැබැයි ආයි මට්ටම් උපකරණ එතන ඒ භූමියේ තියෙන තැනින් පොළවේ තියෙන තැනින් ආයි ගලවලා වෙන තැනකින් ආයි දීපොත් එහෙම අර සීරු මාරු කිරීම ඔක්කොම ආපහු මුලින්ම කරලා තමයි මිනුම් ගන්න වෙන්නේ රයිට් අපි මිනුම් ගද්දි මිනුම් මෙනමක් ගන්න විදිහ කතා කරද්දි ඔක්කොම මුලින්දම මේ පාරණ ස්ටෙප් ටික ඔක්කොම කතා කරගෙන යන්න. ආයෙ මතක් කරගමු. රයිට්. ලියන්න ඡේදයක් විදිහට. ඡේදයක් විදිහට ලියන්න. දුරේක්ෂයේ අනන්තයට හෝ දුරේක්ෂයේ අනන්තයට හෝ දුරේක්ෂයේ අනන්තයට හෝ දුරේක්ෂයේ අනන්තයට හෝ
සුදු පසුබිමකට එල්ල කර සුදු පසුබිමකට එල්ල කර සුදු පසුබිමකට එල්ල කර දුරේක්ෂේ අනන්තයට හෝ සුදු පසුබිමකට එල්ල කර උපනිතෙහි ඇති ස්කෘප්පෝ සීරුමාරු කිරීම කියන්නේ මෙයා ඈ උපනිතෙහි ඇති ස්කෘප්පෝ සීරුමාරු කිරීම උපනිතෙහි ඇති සීරුමාරුව ස්කෘප්පෝ සීරුමාරු කිරීම උපනිතෙහි ඇති ස්කෘප්පෝ උපනිතෙහි ඇති ස්කෘප්පෝ සීරුමාරු කිරීම උපනිතෙහි ඇති ස්කෘප්පෝ සීරුමාරු කිරීම රයිට් එතකොට මෙතන දින අර උපනිත කාජය තමයි සීරුමාරු කරන්නේ මේ ස්කෘප්පෝ මගේ right right මේකත් පොඩ්ඩක් ඇඳලා දාගන්න එහෙම කියලා මොකක්ද ඇඳලා දාගන්න ආයෙමත් මම පොඩි එතන රූපයක් කලින්නම් මෙහෙම ඇඳුත් එහෙම එතකොට මේ තිරස්සරස් කෙනී ස්ටේඩියාගෙදි ඒවා බොඳ වූ ප්‍රතිබිම්බ හැම්බෙන්න බෑ මොකක් කරපි දිහා බලනවා නම් ගහක් දිහා කිමු ඉන්න ගහක් තියෙනවා මොකක් කරේම කියලා තියෙනවා නම් මොකක් කරපි දිහා බලනවා නම් ඒක බොඳ වෙලා පේන්න බෑ හරි එතකොට මේකත් නිකන්දලා දාගන්න මේක බොඳ වූ ප්‍රතිබිම්බයක් මේ බොඳ වූ ඒවා වෙන්න බෑ එහෙම නැතුව හොඳට මේ වගේ පේන්න ඕන बंधु प्रतिबिंब वियन है क्या बंधु वेच्चे प्रतिबिंब पेन ने बे कहीं क्या मेरा मट्टम याती है मात्र मट्टम याती मम्मी हिमाल दुखते हैं मट्टम याती है मात्र पहेदली वो पेन ओने මට්ටම් යටි මත පැහැදිලිව තිරස්සරස් කිරි පේන්න ඕනේ. මම පැහැදිලිව පේන්න ඕනේ. Right. එතකොට අපිට ඊළඟට කතා කරන්න තියෙන ඔය රූප ටික ඇඳ ගන්න. ඔය අවශ්‍ය නම් ඇඳ ගන්න ඔය ටික. ඇඳලා නෝට් ටික තියෙනවනේ. ගත්ත කොන ඇඳලා දා ගන්න. එතන අපිට අද කතා කරන්න තියෙන්නේ සරල මට්ටම් ගැනීමේ ක්‍රම ගැන. මට්ටම් ගැනීමේ ක්‍රම ගැන. මොකද්ද මේ මට්ටම් ගැනීම කියන්නේ? අපි ගණන් වලට ගණන් හදන්න මේ මූලික දැනුම අවශ්‍ය වෙනවා. රයිට්. පිටිකන්ද දාගන්න කොහොමද?
මට්ටම් ගැනීමේ ක්‍රම මාතෘකාව තමයි මට්ටම් ගැනීමේ ක්‍රම රයිට් මේ ටික ඇන්දද හරිද හරි මට්ටම් ගැනීම ක්‍රම ගැන කතා කරාට පස්සේ මට්ටම් ගැනීම ක්‍රම ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි සරල මට්ටම් ගැනීම දෙවෙනි ප්‍රධාන ක්‍රමය තමයි අවකල මට්ටම් ගැනීම අවකල මට්ටම් ගැනීම අවකල මට්ටම් ගැනීම රයිට් सरल मट्टम गणीम कीला मतृकावन सरल मटम गणीम कील सरल मटम गणीम मतृकाव सरल मटम गणीम इत आसन्ने के वरा मेद दागन मीटर सीएट वाट अड्डू दूर वाली मेन में दागन सीएट वाट अड़ इत आसन्ने के मीटर सीएट अड़ी मे वीट वरा दागन दिया इत आसन्ने अतिवीट मेम क्रमे भावित गत हेकिय अतिवीट मेम क्रमे भावित गत हेकिय अतिवीट मेम क्रमे भावितेट गत हेकिय अतिवीट मेम क्रमे भावितेट गत हेकिय राइट हरि एतकोट अपि हितुम मेन्न मे पोलव तियेनवा मेन्न मे पोलव स्थान देक के सा बी मे देन्न अतर दूर मीटर 100ට වඩා අඩුයි मीटर 100ක් නෑ මේ දෙන්න අතර දුර මීටර 100ට වඩා අඩුයි राइट එතකොට අපි මොකද කරන්නේ අපිට මෙතන මට්ටම් ගන්න පුළුවන් සරල මට්ටම් ගැනීම කියන එකනේ සරල මට්ටම් ගැනීම කියන්නේ මෙච්චරයි උපකරණේ තියෙනවා මේ අතරමැද මොනවාම තියෙනවා උපකරණ राइट उपकरण मित्र मट्टम गणीम उपकरण संबंध कर संबंध कर मट्टम तिरस्थल कपागन मेन मेरे तीन अब पोलो अस्थ कपागन तिरस्थल ओम कपागन मेहर कपागन दूर पोलो अस्थ कपागन बेने मेहिम क्रम भावित करें बल कुमरी हर इतकोट मेन तिरास्ताले इतकोट अभी दयानों मेतन ए सह बी मेतन मे दिन उसे मेन मे उसे होने अब बल कुमर वाणी ए सह बी अत उसे वाणी बल इतकोट करा मेतन तीयनवा मट्टम अटिया मट्टम मेटी तीन आई मेतन टी मट्ट मेटी तीन बीट रईट इतकोट मे उपकरण मे दिशा बला मे उपकरण मट्ट उपकरण मे दीन मेहमान करते तीरस्थल मे तीरस्थल हदल तीन मट्टम कर्ल तीन कलिंग
ඔක්කොම තේපා මෙතන තියලා මට්ටම් බුගන්නේ තියලා ඊට පස්සේ අර මට්ටම් බුබුලත් එක්ක බල්ල පාදිස් ගෲප් කරගෝල හරියට අර බුබුල හරියට මැදරෙන විදිහට හදලා ඊට පස්සේ නාභිගත කරලා සුදු කොලයකට හෝ අනන්තයට මේ ફોකස් කරලා අර මේ අසම්පාද්දෝ ඉවත් කරලා හරියට පැහැදිලි ප්‍රතිබිම්බයක් අරගෙන ඊට පස්සේ තමයි දැන් මම ඉන්නේ හරි මම අර කලින් කිව්ව ක්‍රම ඒ ටික කරලා තමයි දැන් తాවගාලික සීරු මාර්ගයෙන් ටික කරලා තමයි දැන් මම ඉන්නේ රයිට් දැන් මම ඉන්නේ ගත්තට පස්සේ මෙතන තිරස් තුරවල තමයි අපිට තිරස්ස බගන්නේ තියෙනවා ඊට පස්සේ මෙයා මේ පැත්තට මෙහෙම තියෙන එක්කෙනා මේ පැත්තට හරවලා හරිද මුලින්ම මෙන්න මේ තලේ මෙන්න මේ තිරස් තලේ ඔන්නෝ මෙන්න මෙයාට තියෙන මේ මිනුම ප්‍රතිබිම්බයේ මේ මිනුම කීයද කියලා බලනවා මේකට අපි කියනවා බැක් සයිඩ් කියලා ඒ කියන්නේ මේ පෙර පාටාංගය හරි මෙයා කියනවා බැක් සයිඩ් නැත්තම් පසු දර්ශක පාටාංගය හරි එතකොට ඊට පස්සේ ආයේ මෙහෙම තියෙන එක නේ මේ පැත්තට එන තිරස්ස මෙහෙම කරගෝල හරවලා ඊට පස්සේ මම මෙන්න මේ පාටාංගය බලනවා එතකොට මේක මෙතනත් බිංදු ඉඳන් මෙතන සෙන්ටිමීටර් ප්‍රමාණයක් ඇති මෙතනත් යම් කිසි මීටර් ප්‍රමාණයක් වගේ ඇති එතකොට මේ පාටාංගය කියන්නේ මේ දෙන්න මෙන්න මේ පාටාංගය ඒ පාටාංගය තමයි දැන් බලන්නේ මේක අපි කියනවා FS කියලා ફોසයිට් නැත්තම් පෙර දර්ශන පාටාංගය පෙර දර්ශන පාටාංගය මේක පසු දර්ශන පාටාංගයේ බැක් සයිඩ් මේක පෙර දර්ශන පාටාංගයේ ફોසයිට් රයිට් එතකොට මෙන්න මේ මිනම ගන්නවා හරිද රයිට් ඔන්න ඔය විදිහට තමයි සරල මට්ටම් ගැනීමක් කරන්න ඒතර මේ මිනම බැක් සයිඩ් මිනුමේ මෙන්න මේ ફોසයිට් මිනම අඩු කරාට පස්සේ මේ අපිට අවශ්‍ය මිනම හරි මෙන්න මේ මිනම අපිට ලැබෙනවා එහෙනම් දැන් මේ එක් දෙන්න එක තලේ තල දෙක සමාන්තරවනේ තියෙන හැමදේම එතකොට මේ බැක් සයිඩ් මිනම මේ පෙර දර්ශන පාටාංගය මෙන්න මේක යම්කිසි දුර ඒ දුරෙන් මෙන්න මේ පොඩි දුර අඩු කරාට පස්සේ මෙන්න මේ දුර වෙනවා මේ දුරන අපිට හොයන්න ඕනේ A සහ B අතර දුරනේ A සහ B අතර උසනේ හරි මේ උසෙන් මේ චූටි උස අඩු කරාම මේ A සහ B අතර උස ප්‍රමාණය අපිට ගන්න පුළුවන් ඕක තමයි අහන්නේ ඔන්න ඔය විදිහට තමයි සරල මට්ටම් ගැනීමක් කරන්නේ හරි අපි මිනුම් ටිකක් දාලා හරි මිනුම් ටිකක් දාලා මේ වැඩේ කරන්නේ කොහොමද කියලාත් බලමු හරි මේක ටග් ගාලා දාගන්න මේ රූප ටග් ගාලා දාගන්න ඊපස් මිනුම් ටිකක් දාලා ඇත්තටම කොහොමද එතකොට හරියටම එන්නේ කියලාත් අපි ආයේ තවත් උදාහරණයක් කරලා බලමු මිනුම් එක කරලා බලමු උදාහරණ රයිට් දාගන්න ඕක ඉක්මනට ඉක්මනට දාගන්න राइट हरिद ओके मेगा मे बी एस बैक साइड पशु दर्शन पाठांक पशु दर्शन पाठांक
වසුදර්ශක පාඨාංගය. FS කියන්නේ පෙර දර්ශන පාඨාංගය. පෙර දර්ශන පාඨාංගය. Right. හරිද? අපි ගණක් බලමු. කොහොමද හරියටම මිනුම් එක කොහොමද ගන්න කියලා. හරි මම මේකෙන්ම ගන්නම් ඈ අපිට දැන් a සහ b අතර උස තමයි හොයන්න ඕනේ රයිට් අපි එහෙම හිතමු නේ අපි හිතමු a b නැතුව කෙලින්ම b b ලක්ෂ්‍ය උස ගන්න ඕනේ කියලා හිතමු හරි එතකොට අපි මෙහෙම හිතමු හරි එතකොට මම දැන් මේකට මිනුම් ටිකක් දෙන්න මං හිතන්නම් අපි හිතමු මෙන්න මේ පාඨාංකය මෙන්න මේ පාඨාංකය අපිට එනවා මෙන්න මේ පාට අංකය මට එනවා 1.92 මීටර් 1.92 මීටර් ඔන්නම එන පාට අංකය එතකොට මට හොයන්න ඕනේ මෙන්න මේ අපි හිතමු මෙන්න මේ උස මුලින්ම හොයා ගන්න ඕන කියලා a සහ b අතර උස හොයා ගන්න ඕන කියලා x උස මෙන්න මේ මෙයා සහ මෙන්න මෙතන අතර උස හරි මේක අපිට හොයා ගන්න ඕනේ කොහොමද x හොයන්නේ x සමානයි මේ උස 2.38 මීටර් 2.38 මීටර් අඩු කිරීම මෙන්න මේ උස 1.92 මීටර් හරි මේ සම්පූර්ණ උසෙන් මේ චුට්ට අඩු වුණාම හරි මේ සම්පූර්ණ උසෙන් මේ සම්පූර්ණ උසෙන් මේ උස ටික අඩු වුණාම මට එනවා කිලිම මේ උස පොළොවේ ඉඳන් මේ ඒ මට්ටමේ ඉඳන් බීට උස කොච්චරද කියලා රයිට් හරි එතකොට අඩු කරාට පස්සේ මට එනවා කී දෙන්නේ 8 2 6 13 9 4.46 මීටර් 0.46 මීටර් කියලා මට එනවා රයිට් කිසි අවුලක් නැහැ එතකොට x කියන්නේ 0.46 මීටර් ඒ කියන්නේ a a සහ b a පොළොවේ දැන් a සහ b අතර උස දැන් හිතන්නකෝ ඔයාලගේ ගෙදර ඉඳන් ඔයාලගේ වත්තේ කොහෙද තව තැනකට උස उपकरण සමාන් මේ මට්ටම් කරලා අසම්පාද දෝෂීවත් කරලා ඔක්කොම කරලා ඊට පස්සේ බල්ලා වාට ගත්ත හැකි මේ මේ දෙන් අතනයි අපේ මේ ලිඳ ගාව ඉඳන් අතෙන් දෙනකන් උස වෙනස තමයි 0.46 මීටර් කියලා රයිට් අන්න එහෙම එකක් කරයි රයිට් ඕක තමයි සරල මට්ටම් ගැනීම කියන්නේ හැබැයි මේ සරල මට්ටම් ගැනීමෙන් නිකන් ලකූ දුර ලකූ
ලොකු ගණන් කිලෝමීටර් ගණන් දුරවල් අපිට මයින්න බෑ මොකද මීටර් 100ක් අතරනේ ඒක වැඩි කරන්න පුළුවන් මීටර් 100ට අතර වැඩි වෙද්දි මේ ක්‍රමයට කරන්න බෑ දැන් අපි හිතමු දැන් මෙතන මෙහෙම හරියක් අපි හිතමු මෙතන බෙන්ච්මාර්ක් එකකුත් තියෙනවා ඒ කියන්නේ පිල් ලකුණකුත් තියෙනවා හරි බෙන්ච්මාර්ක් එකකුත් තියෙනවා පිල් ලකුණකුත් තියෙනවා මෙතන ඒ ලක්ෂයේ අපි හිතමු මෙතන ඒ ලක්ෂයේ තියෙනවා පිල් ලකුණ මේ පිල් ලකුණේ ගාලා තියෙන අගය තමයි 138.37 ඒ කියන්නේ මුහුදු මට්ටමේ ඉඳන් මේ ඒ ලක්ෂයට උස තමයි මුහුදු මැදින් මුහුදු මට්ටමේ ඉඳන් ලංකාවේ උස මීටර 134.37 ඒක හරියටම දන්නවා කියන්නේ හරියටම දීලා තියෙනවා ඒ කියන්නේ මැදින් මුහුදු මට්ටම මෙන්න මේ හරියින් යනවා පොළොවේ ඔන්න ඔය හරිය මැදින් මුහුදු මට්ටම යනවා එතන ඉඳන් ඔයාලගේ මෙන්න මෙතෙන්ටම උස තමයි ඔය දීලා තියෙන්නේ මීටර 138.37 මීටර කියලා එහෙනම් අපිට B ලක්ෂයේ පොළොවේ පොළොවේ ඉඳන්ම කියන්නේ මැදින් මුහුදු මට්ටමේ ඉඳන් B ලක්ෂයට උසත් අපිට එහෙනම් ඔන්න වහගත්තයි කොහොමද වෙන්නේ හරි A ලක්ෂයේ උස තමයි එතකොට right right එතකොට අපිට මෙහෙම වෙයි අපිට හොයාගත්ත හැකි මුලින්ම මෙන්න මේ මේ මෙතෙන් ටුස හරි මෙන්න මෙතෙන් ටුස මම දාන්න x කි මම දාන්න මේක සිම්පල් a කියලා හරි මේ සිම්පල් a උස මුලින්ම හොනවා සිම්පල් a උස කොහොමද හොයාගන්නේ 138.37 ඒ කියන්නේ අර පිල් ලකුණේ තියෙන ගාන දන මෙන්න මේ 2.38 හරි මීටර දර්මට එනවා 145.75 මීටර කියලා. හරි. ඊට පස්සේ මං හොයා ගන්නවා දැන්. ඒකෙන් මේ 1.9 හත අඩු කරලා B ලක්ෂයේ උස B ලක්ෂයේ උස මට හොයාගත්තා. එතකොට 145.75 තමයි මේ මට්ටමේ තනිකර මේ දිගටම මේ සමාන්තරයිනේ. මේ දිගටම එනං 145.75 මීටර් ඒකෙන් අඩු කරන මේ 1.92 අඩු කරනවා 1.92 මීටර් අඩු කරාට පස්සේ මට එනවා කිලින්ම 138.83 මීටර් කියලා හරි එතකොට 138.83 මීටර් මැදින් මුහුදු මට්ටමේ ඉඳන් අර B ලක්ෂයට උස අර A ලක්ෂයේ පිල් ලකුණක් තියෙනවා නම් අපිට එහෙමත් ගත්ත හැකි රයිට් පැහැදිලිද ඔය ටික පැහැදිලිද ගැටලුවක් තියෙනවා නම් අහන්න ඕන දැනක කරන් යද්දි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න රයිට් මේක දාගන්න මේ ගානක් නෙමෙයි උදාහරණයක් විදිහට දාගන්න ඔය පැහැදිලි විදිහට උදාහරණයක් විදිහට දාගන්න right ඔබ දාගන්න
right. දාගන්න ඔවික් මට මට දාගන්න
හරිද හදලා දාගත්තද? රයිට් හරිද ඇඳලා දාගත්තද ගාන හදාගත්තද ගැටලුවක් තියෙනවද ගැටලුවක් තියෙනවා නම් අහන්න රයිට් හරි නේද අපි ඊළඟ එකට යන් ඊළඟ ක්‍රමේ තමයි අවකල මට්ටම් ගැනීම ඊළඟ ක්‍රමේ අවකල මට්ටම් ගැනීම අවකල මට්ටම් ගැනීම right
හරිද මේක මේක හරි නේද ඔක්කොම හැමෝම හරි නේද right ඡේදයක් විදිහට ලියන්න අවකල මට්ටම් ගැනීම කියලා මාතෘකාව ලියලා ඡේදයක් විදිහට ලියන්න අනුයාත ලක්ෂ එකිනෙක සම්බන්ධ කරමින් අනුයාත ලක්ෂ එකිනෙක සම්බන්ධ කරමින් अनुयात लक्ष्य इकने का संबंध कर्मी 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 अनुपिलिवेलिन 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 दिगिन दिगटम मैन सिद्धिकर දිගින් දිගටම අනුපිළිවෙලින් දිගින් දිගටම මනුම් සිදු කරගෙන යාම අනුපිළිවෙලින් දිගින් දිගටම මනුම් සිදු කරගෙන යාම අනුපිළිවෙලින් දිගින් දිගටම මනුම් සිදු කරගෙන යාම අනුපිළිවෙලට දිගින් දිගටම මනුම් සිදු කරගෙන යාම right hari hari avagala mattam genim gen mehemai dan man meka magala danawa right api gam menna mehema api gam menna mehema tiyenawa kolowen gams mattam walin onnoma tiyena etukota meka apita laksha kihipeka dura gannawa den metana मंगना ए लक्ष्य मेतन मेतन गण बी लक्ष्य मेतन ए बी लक्ष्य देखा दूर मीटर सी एट वेडी मीटर सी एट वेडी दूर कपी एक उपकरण मट उपकरण मैं इतना अभी सिद्ध करेदमी सरल मट गिनीमकर मट गिनीमकर सरल मट गिनीमक उपकरण एक तन तीर मे बेन अर बेत्र उच्चर अबकल मट गिनी एम कर बेरी वस्तम मीटर सी एट मेदेन अत दूर अड़ना अत मीटर सी एन मेदेन अत दूर अत मेदा दिना अत्र मीटर पना तीन इतोट अवलगे मीटर सी एट वैडी मे दूर वैडीन दिना अतर इतकोट अभी एम बल बे अरे मट्टी पाटांक पेन अतु सर दूर वैडी सर मेत मेतन अब करा अब तो लक्ष दिन मिथन दीकल मिथन डीकल मट अत्र पाटांक अरगन तम अंतिम मेन मे पाटांक दिखातर उस अरे तोड़ अत्र पाटांक मेन मेमाई कर उपकरणे मटम उपकरणे मे वगे तेंगल तीन मम मिथन तीन एसा सी अत्र तीन मटम उपकरण आई सी हा डी अत्र तीन आई सी हा डी अत्र मट्टम उपकरणी आय मट उपकरण दिन डीसा बी अदर स्थान स्थान मट उपकरण तीयला मेन्यू सिद्ध करना सीधिया बल कुल खरगवा पुल हरि तिरास्व हरियट हर कलिंग वगेम उपकरण मट मट उपकरण मुलिम टेन्तुन एक पारती अन्े मुलिम मट उपकरण तीन ऐसा सी अत्र तीयला मेक पोलो मट मे तिरास्कर मेक हरियट तिरास्कर तिरास्कर पादिस्कृप अरगोल हरियट मट पुवल मेदरने का इतकोट मट्टम यटी
මට්ටම් යටි තියෙනවා මෙන්න මෙතන. මෙන්න තියෙන මට්ටම් යටි. මට්ටම් යටි මෙතන තියලා තමයි පාඨාංකය ගන්නෙ. රයිට් මුලින්ම දුරේක්ෂය ඒ පැත්තට හරවලා මෙන්න මෙතන මිනුමක් ගන්නවා. මෙන්න මේ මේ හරහා මෙන්න මෙතන මිනුම ගන්නවා. මෙන්න මෙතන උස කීයද කියලා බලන්න මෙන්න මේ මිනුම ගන්නවා. හරි මෙන්න මේ මිනුම ගන්නවා. හරි මේ මට්ටම් යටි මෙතන තියෙනවා. ඊට පස්සේ ආයේ මට්ටම් යටි ආයේ තියෙනවා මෙන්න මේ සී ලක්ෂය. හරි ඒ තියලා ආයේ මෙයා දුරේක්ෂය අනිත් පැත්තට හරවන මෙහෙම තියෙන දුරේක්ෂය ආයේ මේ පැත්තට මෙහෙම හරවලා අනිත් පැත්තට හරවලා ආයේ මට්ටම් යටි මත මෙන්න මේ මේ මිනුම ගන්නවා. එතකොට අර මුලින්ම ගන්න පාඨාංකය අර පිටිපස්සට හරවලා ගන්න පාඨාංකයට අපි කියනවා බෑක් සයිඩ් එක නැත්තම් පසු මිනුම් පාඨාංකයක් කියලා. එතකොට මේක අපි සලකනවා ෆෝ සයිඩ් එක නැත්තම් පෙර මිනුම් පාඨාංකයක් කියලා. රයිට්. පෙර දර්ශක පාඨාංකයක් කියලා සලකනවා. පෙර දර්ශක පාඨාංකයක් මේක පසු දර්ශක පාඨාංකයක් මේක. මේක බෑක් සයිඩ් එක මේක ෆෝ සයිඩ් එක. මේක පෙර දර්ශක පාඨාංගේ මේක පසු දර්ශක පාඨාංගේ රයිට් ඔන්න ඔමය කරන්නේ. එතකොට මෙතන තුසක් වෙනවා යම් කිසක් මෙතන තුසක් වෙනවා මේ උස වෙනවා මෙතන කීයක් හරි මේ ඔත්තක් මේ මෙතනටත් මේ දෙන්න අතර තුසක් වෙනවා. හරි මේක පළවෙනි මිනුම මේක දෙවෙනි උස මිනුම. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මෙන්න මේ මට්ටම් යටිය මේ මේ මට්ටම් යටිය හොල්ලන්නේ නැහැ. මේ මට්ටම් යටි අල්ලගෙන ඉන්න කෙනාට එහෙම්ම ඒ විදිහට මල්ලන් ඉන්න කියලා මෙන්න මේ මට්ටම් උපකරණය කොහොම්ම ට්‍රයිපෝඩ් එකත් එක්ක තිබාවත් එක්ක ගලවගෙන ආයේ C හා D අතර අතරමැද හරිමැද ලක්ෂයකට අරයි යනවා. අරන් ගිහිල්ලා ආයේ එතන ට්‍රයිපෝඩ් එක තියලා ඒක උඩ මට්ටම් උපකරණය තියලා ආයේ එයා මට්ටම් කරලා මට්ටම් උපකරණය මේ මට්ටම් කරලා හරියට අර බුබුල හරියට මැදට එන්න මට්ටම් කරලා ඊට පස්සේ මෙන්න මේ අර කලින් අපි මේ හොල්ලන්න එපාගේ මට්ටම් යටි එයා තියාගෙන දැන් එයා කලින් මෙතන ෆෝ සයිඩ් එකක් වුණා. ඒ කියන්නේ කලින් එයා පෙරමිනුම් පාඨාංකයක් වුණා. දැන් එයා මත පසුමිනුම් පාඨාංකයක් මයින්. මෙන්න මෙහෙම පසුමිනුම් පාඨාංකයක් මයින්. දැන් මේක පසුමිනුම් පාඨාංකයක්ද? හරි. ඒතර මෙයා දැන් බෑක් සයිඩ් එක. හරි. ඒතර මේ මිනුම තමයි දැන් ගන්න. මෙන්න මේ මිනුම ගන්න. මේක තුන්වෙනි මිනුම. ඊට පස්සේ ආයෙමත් දැන් මෙයා මේ මට්ටම් මැටි මෙතනින් ගලවලා ඊට පස්සේ මට්ටම් මැටි අරන් යනවා පො මෙන්න මෙතෙන්ට මට්ටම් මැටි මෙන්න මෙතෙන්ට අරන් ගිහින් ඩී ලක්ෂ අරන් ගිහින් අර මෙයාව කරගෝල දුරේක්ෂ අනිත් පැත්තට ගලින් මෙහෙම දිකනවා මෙහෙම මේ පැත්තට කරගෝල දුවෙච්ච මෙන්න මෙහෙම මිනුමක් ගන්නවා. රයිට්. එතකොට මේ මිනුව තමයි හතරවෙනි මිනුම. අපි ගන්න හතරවෙනි මිනුම මේක. එතකොට මේ අවස්ථාවේ මේක ෆෝ සයිඩ් එක පෙර දර්ශක පාඨාංකය. ඊට පස්සේ ආයමත් මොකද කරන්නේ? ආයමත් මේ මට්ටම් මැටි අල්ලන් ඉන්න එකට ඔය විදිහටම අල්ලන් ඉන්න කියලා එතනින්ම හරියටම වෙන්නේ උස්සන් නැතුව එතනම අල්ලන් ඉන්න කියලා මට්ටම් උපගෙන අරන් යනවා. මෙතෙන්ට ගිහිල්ලා එතන සීරු මාරු කටයුතු කරගන්නවා. කරගෙන මට්ටම් කරගෙන ඔක්කොම කරලා ආයේ අසම්පාද දෝෂ ඉවත් කරලා අර සිරස් සරස් කෙනේ හරියට පේන විදිහට දෝෂ ඉවත් කරලා ඊට පස්සේ ආයමත් මොකද කරන්නේ? ආයමත් මෙයා මෙන්න මෙහෙම මෙහෙම මෙතන පාඨාංකයක් ගන්නවා. දැන් මෙතන කලින් පෙර දර්ශක පාඨාංකයනේ. දැන් මෙයා පසු දර්ශක පාඨාංකයක් වෙනවා බෑක් සයිඩ් එකක් ආයේ. හරි. හරි මේ මෙන්නම ගන්නවා. මේක තමයි අපේ පස්වෙනි පාඨාංකය. ඊට පස්සේ ආපහු ආයමත් මට්ටම් යටිය අරන් එනවා මෙන්න මේ B ලක්ෂයට අරන් ගිහිල්ලා දුරේක්ෂය අපි අනිත් පැත්තට ගෙන මෙහෙම තියෙන එක නම් මේ පැත්තට හරවලා දැන් පෙර දර්ශන පාඨාංකයක් මයින්නවා. හරි පෙර දර්ශන පාඨාංකයක් මයින්නවා ෆෝ සයිඩ් එක. ඒක තමයි අපේ මේ තියෙන මේ මෙනුම්. ඒක තමයි 6 වෙනි මෙනුම්. රයිට්. ඔන්නෝම තමයි මෙනුම් ගැනීම සිද්ධ කරන්නේ. එතකොට මේ මට්ටම් උපකරණේ මෙහෙම මෙහෙම මෙතන තියෙන මෙතන රංගියා මෙතන එක්කන මෙතෙන්ට අරන් ගියා. ට්‍රයිපෝඩ් එක මෙතන එක්කන මෙතෙන්ට රංගියා. ඊට පස්සේ හොල්ලන්න නැතුව තිබ්බා. මෙන් ගත්ත ආයෙ මෙතන රන් ගියා. ආයෙ හොල්ලන්න තුන මෙහෙම බෑක් සයිඩ් එකක් ගත්තා. ආයෙ මෙතන රන් ගියා. රයිට්. ඔන්න ඔය විදිහට තමයි අරන් යන්නේ. එතකොට
මේ මට්ටම් තලයේ ගත්තොත් එහෙම මේ මේ ඒ තලය අර මීන් සී ලෙවල් එකට මධ්‍යන මුහුදු මට්ටමට අපි අර තිරස් තලයට සාපේක්ෂව තමයි අපි මෙහෙම ඒ සලකන්නේ. එතකොට සී තලය ඔහොම තමයි අපි සලකන්නේ මේ විදිහට. ඔහොම එකක් කියලා තිරස් තලයක් විදිහට සලකනවා. මේකත් තිරස් තලයක් විදිහට ගන්නවා. මේකත් තිරස් තලයක් විදිහට ගන්නවා. Right. Right. එතකොට කොහොම තමයි කරන්නේ? එතකොට මෙන්න මේ උසවල් අපි ගන්න එක කරගෙන හරි දැන් මේ උසත් එක මේ මේ උසෙන් පළවෙනි උසෙන් දෙවෙනි උස පළවෙනි උසෙන් දෙවෙනි උස අඩු කරාට පස්සේ පළවෙනි උසෙන් දෙවෙනි උස අඩු කරාට පස්සේ මට මෙන්න මේ ඒ ලක්ෂයේ සහ C A සහ C අතර උස එනවා. එතකොට මං ආයේ මෙන්න මේ තුනේ හතර රයිට් එතකොට මං ආයේ තුනෙන් හතර අඩු කරාට පස්සේ මට මෙන්න මේ මේ අතර උස එනවා. හරි. එතන මේ අතර උසක් ගන්නවා මේ අතර උසක් ගන්නවා මේ උසක් ගන්නවා. එතකොට මේ A ඉඳන් D උස එනවා. රයිට්. ඊට පස්සේ මං පහෙන් හය පහෙන් පස්සෙන් මේ හය වෙනුම අඩු කරාට පස්සේ මට මෙන්න මේ අතර මිනුම එනවා. එතකොට මම මේ මිනුමත් ගන්නවා. මේ මේ කොටසත් ගන්නවා. හරි. එතකොට මේ කොටසත් ගන්නවා. එතකොට මට ඒට සාපේක්ෂව B ගේ උස සම්පූර්ණ B ඒට සාපේක්ෂව B කොච්චර උසින් දින්නේ කියලා අපිට හොයාගන්න පුළුවන්. රයිට්. ඕක තමයි කරන්නේ අවකල මට්ටම් ගැනීමදී. එතකොට අවකල මට්ටම් ගැනීමදී කරන්නේ මීටර් 100ට වඩා අපිට මයින් 1 ලක්ෂ දෙක දුර නම් තියෙන්නේ. හරි මනුම් ස්ථාන කීපයකට කඩාගෙන මට්ටම් කරන්නේ කීපවතාවක් ඒ මනුම් ස්ථාන අතරට අරන් ගිහලා තැන් තැන් වලට අරන් ගිහලා මනුම් සිදු කරන එක තමයි කරන්නේ. රයිට්. ඕක තමයි අවකල අවකල මට්ටම් ගැනීම කියලා කියන්නේ. ඔය රූපය ඇඳගන්න, මේක ඇඳගන්න, මේක නෝට් එකක් විදිහට මේක දාගන්න ලස්සන්ට. රයිට්. ඊට පස්සේ අපි ගානක් හදමු. ඊට පස්සේ අපි ගානක් හදමු. රයිට්. එකක් මට දාගන්න. ඉක්මනට දාගන්න ළමයි.
හරි ඔබ දාගත්තනේ එතකොට මං ගානක් හදලා පෙන්නන්නම් මේකෙන් රයිට් අපි මේකෙන් ගානක් හදමු එතකොට අපි හිතමු මෙන්න මෙහෙම මොනවාම දිනවා රයිට් එතකොට ඔය භූමිය මත උස මට්ටම් අපි හොයන්න ඕන මට්ටම් ගැනීමක් කරන්න ඕනේ රයිට් අපි මෙතන හිතමු මෙතන A ලක්ෂය මෙතන තමයි තියෙන්නේ B ලක්ෂය හරි අපිට දැන් A ලක්ෂය සහ B ලක්ෂය අතර කෙලින්ම දුර හොයන්න බෑ මොකද දුර වැඩි මීටර් 100ට වඩා ඒකින්ද අපිට කොහොමත් මේ උස මට්ටමත් වෙනස් ඒකින්ද අපිට කරන්න වෙන්නේ තව මෙන් ස්ථාන දෙකක් විතර ගන්න මෙතන සහ මෙතන තමයි මෙන් ස්ථාන දෙකක් ගන්න මෙතන C කියලා ගන්න මෙතන D කියලා ගන්න right එතකොට මැනුම් උපකරණ අපි තියෙනවා මෙතන තියෙනවා මැනුම් උපකරණ මෙතන තියෙනවා මෙතන තියෙනවා ආයෙමත් මෙතන තියෙනවා right එතකොට මං හිතන්නම් මෙන්න මේ තැන් වල උස මම right එතකොට මං ගන්නම් මං තමයි අපි හිතමු මෙතන මීන් සී ලෙවල් එකත් එක්ක අපි ගන්න ඒ කියන්නේ මධ්‍යන මුහුදු මට්ටම මේ හැරි තියෙන මධ්‍යන මුහුදු මට්ටම කෙලින්ම මධ්‍යන මුහුදු මට්ටම මෙතන right එතකොට මෙතන තමයි MSL මීන් සී ලෙවල් එක
බිංදුව MSL හරි බිංදුවයි මීටර් රයිට් එතකොට මධ්‍යන මීද මුල් මට්ටමේ ඉඳන් මෙතන උස අපි දන්නවා කියලා තමයි මොකද අපි තුන් පුප්පිල් ලකුණක් තියෙනවා ඒ ලක්ෂයට හරි එතකොට මෙතන ඒ ලක්ෂයට දුර අපි ගමු 135.4 මීටර් හරි දශම ස්ථාන දෙකකින් සාමාන්‍යයෙන් දෙනවා අපි නිකන් දැන් පුරුදු වෙන හදන එකක් නේද ඒක දශම ස්ථානයකට හදමු 135.4 මීටර් මේ පිල් ලකුණේ ඉඳන් දුර මම මේක වෙන පාටකින් ගියන්නම් 135.4 මීටර් රයිට් හරි අපි ඒ උස දාන්නවනේ ඊට පස්සේ රයිට් එතකොට අපි කරන්නේ මම බලනවා මෙතන පාටාංකේ කොච්චරද කියලා මෙන්න මේ මට්ටම් යටියට හරි ඒ ලක්ෂයේ තියෙන මට්ටම් වලට පාටාංකේ බලන්න පාටාංකේ මට එනවා 1.4 මීටර් 1.4 මීටර් කියලා එනවා හරි එතකොට 1.4 මෙයාට එකතු කරාට පස්සේ මට මෙන්න මේ උස මට්ටම් මට ගන්න පුළුවන් කියලා 135ට 1.4ක් එකතු කරාම 136.8 මීටර් රයිට් හරි එතකොට මං ආයේ දුරේක්ෂණ පිටර හරවලා බලනවා මෙන්න මේ මේ මේක පාටාංකේ කියලා මෙන්න මේ පාටාංකය කොච්චරද කියලා ඒ පාටාංකේ මට එනවා එතකොට 0.5 මීටර් මේ පාටාංකයදී මතක තියාගන්න මීටර 3ට අඩු වෙන්නත් උන පාටාංකේ 0.3 මීටර වලට වැඩි වෙන්නත් ඕනේ හරි අවුලක් නෑ 0.3ට වඩා වැඩි 0.5 මීටර කියන්නේ එතකොට මට එනවා මෙතන සී ලක්ෂයේ පාටාංකේ නා මට මෙන්න මේ සී ලක්ෂයේ පාටාංකය මට ගන්න පුළුවන් එතකොට 136.8 0.5ක් කඩුණාට පස්සේ මේ 136.8 0.5ක් කඩුණාට පස්සේ මට එනවා 136.3 මීටර් රයිට් හරි ඒකත් හරි ඊට පස්සේ මේ මට්ටමේට මෙහෙම තියලා මේ මට්ටම් බකරන මම අරන් එනවා මෙතෙන්ට අරන් ඇවිල්ලා මෙන්න මෙහෙම බලනවා බැලුවට පස්සේ මෙතන පාටාංකය මට එනවා 1.5 මීටර් හරි එහෙනම් 136.3 මීටර් වලට 1.5 මීටර් එකතු කරලා මම මෙතන මේ දෘෂ්ටි රේඛාවේ මේ දෘෂ්ටි රේඛාව උස හොයා ගන්නවා මෙන්න මේ බලන දෘෂ්ටි රේඛාව උස හොයා ගන්නවා 137.8 මීටර් 137.8 මීටර් ඊට පස්සේ අපි මන් දුරේක්ෂණ අනිත් පැත්තට කරගෝලා රයිට් මෙන්න මේ මට්ටමට හදා ගන්න එතකොට මේ මට්ටමේ සම්පූර්ණ උස 137.8 මේ දිගට උස රයිට් ඊට පස්සේ මේ පාටාංකය මන් ගන්නවා මේ පාටාංකය මට එනවා මීටර් මට එනවා මීටර් මේ පාටාංකේ 2යි කියලා 2.2 මීටර් මීටර් 2.2 එතකොට 136.8 2 මීටර් 2ක් අඩු කරනවා නම් මෙතන උස හොයාගන්න. එතකොට මට එනවා 136.8 මීටර් 2ක් අඩු කරාට පස්සේ මට එනවා 135.8 මීටර් 135.8 මීටර් රයිට් හරි ආවට පස්සේ මම මේ මට්ටම් මේට මෙහෙමම තියලා මේ මට්ටම් උඩ ගන්න ආවම මෙතෙන්ට අරන් යනවා මෙයාව දැන් මෙතෙන්ට අරන් ආවා මෙයාව ආවම දැන් මෙතෙන්ට අරන් යනවා අරන් ගියාට පස්සේ මම ආයෙමත් මේ දෘෂ්ටි රේඛාවේ දිගේ මෙහෙම බලනවා ඩීට මෙන්න මේ පාටාංකය කීයද කියලා එතන මට එනවා මේ පාටාංකේ 0.4 මීටර් අවුලක් නැහැ 0.4 මීටර් කියන්නේ අවුලක් නැහැ 3ට වඩා අඩුනොත් තමයි අවුල 0.3ට වඩා අඩුනොත් තමයි කේස් එකේ එහෙනම් රයිට් 135.8ට මම 0.4 එකතු කරනකොට මේ දෘෂ්ටි රේඛාව උස තමයි 136.2 මීටර් 135.8ට 0.4 මීටර් එකතු කරාම 136.2 මීටර් එතකොට මේ දෘෂ්ටි රේඛාව මේ වැදිරි දික්කල මම B ලක්ෂයට මේ මට්ටම් යටියට පාටාංකේ බලනවා මේ පාටාංකේ මට එනවා එතකොට 1 මීටර් කියලා 1.0 මීටර් කියලා එනවා එතකොට මම කරන්න තියෙන 136.2 මීටර් වලින් අඩු කරනවා මීටර් එකක් අඩු කරාට පස්සේ මට මෙන්න මේ උස එනවා කීයද B ලක්ෂයේ උස එනවා මූදු මට්ටමට සාපේක්ෂව කිලින්ම 136.2 මීටර් එකක් අඩු කරාට පස්සේ 135.2 මීටර්
එතකොට බී ලක්ෂයේ උස මුහුදු මට්ටමට සාපේක්ෂව 135.2 මීටර කියලා මට කිලිම්ම ගන්න පුළුවන් මේ විදිහට මට දුන්නොත් එහෙම පිල් ලකුණකට සාපේක්ෂව ගත්තොත් මේ ලක්ෂයේ පිල් ලකුණ මෙතන පිල් ලකුණ තියෙනවා ඒකින්ද අපි දන්නවා මුහුදු මට්ටමට සාපේක්ෂව උස ඊට පස්සේ අපිට කිලිම්ම මුහුදු මට්ටමට සාපේක්ෂව මධ්‍යම මුහුදු මට්ටමට සාපේක්ෂව උස ගත්ත හැකි වෙනත් බී ලක්ෂයක රයිට් මේ වගේ අවකල මට්ටම් ගැනීමක් කරන්න ඕනේ මොකද හේතුව තමයි මෙන්න මේ දෙන්න අතර දුර භූමියේ දුර මීටර 100ට වඩා වැඩි රයිට් උගදා ගන්න කියලා තිබුත් අහන්න එතකොට ඒකටම මට ලිව්ව හැකි A සහ B ලක්ෂ දෙක අතර දුර උසයි වෙනස AB අතර උසෙහි වෙනස ඕනනම් මොකද කරන්න A ලක්ෂයේ උස අපි දන්නා 135.4 මීටර් ඒකෙන් අඩු කරන්න ඕන B ලක්ෂයේ උස 135.2 මීටර් එතකොට මේ දෙන්න අතර උසෙහි වෙනස තියෙන්නේ දශම මීටර් දශම දෙකක් විතර ඒ කියන්නේ සෙන්ටිමීටර් 20ක විතර වෙනසක් තමයි මේ දෙන්න අතර තියෙන උසයි රයිට් මොකක්ද දාගන්න රයිට් හරිද හරි අපි නම් බලමු බැරි වෙලාවත් අපිට මෙහෙම පිල් ලකුණක් නැත්තම් අපි උසම ඉන්න කියන්නේ මේ මට්ටම් ගන්න පටන් ගන්න තැන ඒ ලක්ෂය නැත්නම් පටන් ගන්න තැන පිල් ලකුණක් නැත්නම් අපි මොකද කරන්න කියලා බලමු අපි කතා කරා පිල් ලකුණක් නැත්නම් අපි తాවකාලික පිල් ලකුණක් දා ගන්නවා සාමාන්‍යයෙන් අපි ඒක හිතන්නේ ටෙම්පරරි බෙන්ච්මාක් TBM කියලා දාගන්නේ ඒ බෙන්ච්මාක් එක දා ගන්නවා తాවකාලිකව අපි හිතා ගන්නවා මේ මේක මීටර් 100ක් උසයි මුදු මට්ටමේ ඉඳන් මේ මොකක් හරි මෙතන ඉඳන් මීටර් 100ක් උසයි මෙතන මෙතෙන්ට උස මීටර් 100යි කියලා අපි හිතනවා නැත්නම් මීටර් 500යි කියලා නිකන් හිතා ගන්නවා ඒක తాවකාලික පිල් ලකුණක් අපි తాවකාලිකව හිතා ගන්නවා හිතාගෙන අපි ගන්න ක්‍රීම් ඉදිරියට කරගෙන යනවා රයිට් ඒක තමයි මේකේ తాවකාලික පිල් ලකුණ යොදාගෙන කරොත් කරන්නේ මේ විදිහට හරි හරි මම ඊට පොඩ්ඩක් පෙන්නන්නම් හරි මම දන්නවා මෙන්න මෙහෙම දින භූමිය රයිට් එතකොට මෙතන තියෙනවා A ලක්ෂේ මෙතන දින B ලක්ෂේ මේ අතරමැද බඳා ගන්න C ලක්ෂයක් මේ අතර දුර C මීටර 100ට වඩා වැඩි ඉඳ අවකල මෙනම් තමයි ක්‍රමයක් කරන්නේ අවකල මට්ටම් ගැනීම තමයි කරන්නේ රයිට් එතකොට මට්ටම් උපකරණ මම බීට් වනවා මෙන්න මෙතන සහ මට්ටම් උපකරණ බීට් වන්නේ මුලින්ම මෙතන තමයි මට්ටම් උපකරණ බීට් වන්නේ मेतन पिल्लुनक्
මෙතෙන්ට උස මීටර් 100යි කියලා. එතකොට අපි මේ හරි බෙන්ච් මාක් එකක් දාගන්නවා. හැබැයි ඒක මධ්‍යන මුහුදු මට්ටම නෙමෙයි. නිකන් පිල් ලකුණක් දාගන්නවා. తాවකාලික එකක්. අපි ඒතර හිතනවා මෙතන ඉඳන් මීටර් 100යි උස කියලා. හරි. මෙතන අපි හිතනවා මීටර් 0.1 මීටර් මේ තලයේ තමයි 0.1 මීටර්. හැබැයි මධ්‍යන මුහුදු මට්ටමට සාපේක්ෂව නෙමෙයි. MSL කියලා දාන්නේ නැහැ ඒකින්ද. රයිට්. එතකොට අපි හිතනවා මීටර් 100යි උස ඒ ලක්ෂයට. එහෙම හිතාගෙන ඉදිරියට මිනුම් ටික් කරගෙන हतराई කයිසම 4 මීටර් මෙතන මිනුම් වෙනවා මට 0.5 මීටර් 1. sorry මෙතන අපි දෙනවා 1.4 මීටර් මොන උදාගමු හරි මෙතන මෙහෙම් බැලුවට පස්සේ මෙතනින් මිනුම් මට එනවා 2.1 මීටර් මෙතන මිනුම් වෙනවා මට 1.7 මීටර් කියලා රයිට් අපි හොම් හිතමු ගාව කියලා मेतन मेन मे दृष्टि रेखा मीटर सीधा हतरा मीटर मे दृष्टि रेखा अभी मेन मे अतर मेन मे उसे मीटर इकाश हतरे मीटर इकाश हतर कड़क पसंद आय मत मीटर सी अतम मेतन उसे मेतन रूपे दिहा बेलो मेक विना හරි එක ගණන් ගන්නවා හරි ඊට පස්සේ ආයමත් මේ මීටර් 100 මේ 2.1 එකතු නම් මේ දෘෂ්ටි රේඛාව උස වෙනවා 102.1 මීටර් රයිට් ඒකෙන් ආය 1.7 මීටර් අඩු කරාට පස්සේ මේ B ලක්ෂයේ උස වෙනවා අපිට 100.4 හරි 100.4 මීටර කියලා එනවා. එතකොට B ලක්ෂ්‍ය උස 100.4 අපි අර දාගත්ත ටෙම්පරරි බේච් මාක් එකට සාපේක්ෂව. රයිට්. එතකොට A සහ B අතර උස වෙනස හොයන්න ගියොත් එහෙනම් මට කලින් වගේම කරන්න වෙන්නේ. රයිට් මොකද්ද කරන්න වෙන්නේ? කලින් විදිහම කරන්න වෙන්නේ මෙන්න මේ උස අරකින් අඩු කරන්න තමයි වෙන්නේ. රයිට්. මට වෙන්නේ ආයමත්. එතකොට මේ අන්තිමට ආපු 100.4 මීටර් කියන උස අඩු කරන්න මීටර් 100. අඩු කරද්දි වස් මට එන ආයි 0.4 මීටර්. මේ දෙන්න අතර උස වෙනස. රයිට්. හරිද? රයිට්. එතකොට ඔය විදිහට තමයි අර පිල්ලකුණක් ඇත්තරම නැත්තම් අපි తాවකාලික පිල්ලකුණක් දාගන්නේ ඔය විදිහට. දාගෙන මෙන්න කරගෙන යන්නේ ඔය විදිහට. හරි. ඉස්සරහට අපි මේ ගණන් කරනවා, ගණන් හදනවා, ලොකු ගණන් මේවල. එතකොට මේකේ වගු ගහලා කතන්දරේ අපි ඊළඟ දවසේ කතා කරන්න පුළුවන්. නැගුම් සහ බැසුම් ක්‍රමය. ඔයාලට එක්සෑම් එකේ අහන ගණන් ටික ඊළඟ දවසේ අපි කරනවා. එතකොට ඒත් එක්කම මාර්ගයක මහා මාර්ගයක දික්කඩක් ගන්න කොහොමද කියන එකත් අපි ඊළඟ දවසේ කරනවා. රයිට්. අපි එනං ඊළඟ දවසේ හම්බවමු. හරි කට්ටියම වැඩ කරන්න, පාඩම් කරන්න.